අයිබෝවන් හැම දෙනාටම සුබ දවසක් වේවා. සත්‍යාවිලොක්ස් YouTube නාලිකාවත් එක්ක අපි විවිධ මාතෘකා ගැන විවිධ පුද්ගලයෙක් සාකච්ඡා කරනවා. ඉතින් අපි අද සත්‍යාවිලොක්ස් නාලිකාවට පළවෙනි වතාවට අපි අද එතුමාව කැඳවගෙන ආවා. එතුමා තමයි ඇත්තම සුවිශේෂී පුද්ගලයෙක් ලංකාවේ. ලංකාවේ අපිට උගන්වපු මහාවංශය පදනම් කරගෙන මේ සාම්ප්‍රදායික ඉතිහාසයෙන් ඔබට හිතන්න ලාංකීය ජනයා හුරු කරන්න අතිශයින්ම කැපවුණු පුද්ගලයෙක් එතුම තමයි ආචාර්ය සූර්ය ගුණසේකර මහත්මයා. අයිබන් සූර්ය සර්. අයිබන් සූර්ය සර්, මෑතක විවිධ නාලිකාවල වීඩියෝ බැලුවත් මාතෘකා රැසක් ගැන පහුගිය කාලේ සර් කතා කරලා තිබුණා. මේ විශේෂයෙන්ම ඔය කොවිඩ් වසංගතය සහ මේ ඉලුමිනාටි සංවිධානයේ ඊළඟට ඔවුන්ගේ කුමන්ත්‍රණ ගැන, ඊළඟට සර්ගේ පොත්පත්වලත් විවිධ මාතෘකා ගැන කතා කරනවා. රාවණා සම්බන්ධයෙන් වෙනම කෝණකින් කතා කරනවා. රාමායනය බොරුවක් කියලා සමඟදී කියලා වගේ බුද්ධ ඉතිහාසය ගැන සර් වෙනම කතා කරනවා. රාමායන ප්‍රබන්ධය ඇත්තක් තියෙනවා. එහෙමයි. දැන් අපි මෙහෙම කතා කරමු සර්, විශේෂයෙන්ම මේ බුද්ධ ඉතිහාසය ගැන කතා කරන නිසා අපි අර මාතෘකාත් කතා කරමු. මේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේද ලංකාවේද කියන කාරණේ සම්බන්ධයෙන් මොකද්ද සර්ගේ පෞද්ගලික මතය? බුදුන් වහන්සේ දඹදිවේ කියනක බෞද්ධ සාහිත්‍යයේ ඉතා පැහැදිලිව තියෙනවා. ඔව්. එතකොට මේ දඹදිව තියෙන්නේ ලංකාවේද ඉන්දියාවේද කියලා තාම තීරණයක් කරලා නැහැ. ඒ වුණාට 1815 දී ඉන්දියාව සම්පූර්ණයෙන්ම යටත් කරගත්ත ඉංග්‍රීසීන්. ඔව්. ඊළඟට රොයල් ඒෂියාටික් සොසයිටි 1821 ආරම්භ වුණා. එම අවුරුද්දේදීම තමයි ගයා කියන නගරයට 69ක් උතුරෙන් මේ බොද්ගයා කියලා ගමක් නම් කළේ. ඔව්. ඒක සැකයක්. ඒ වෙනකම් බුද්ධගයා කියන හින්දියෙන් බොද්ගයා. ඔව්. බොද්ගයා ගම නම් කළේ 1821 දී. ඉතින් මෙන්න මෙතනින් සැක උපදිනවා මොකටද මේ කියලා. ඊළඟට දැන් කවුද මහා පුරාවිද්‍යාඥයා ඉන්දියාවේ? ඇලෙක්සැන්ඩර් කනිංහම්. කනිංහම් මොකද බුදු වෙච්ච ස්ථානය බුද්ධගයාව ගැන. ඔව්. දම්සක් දෙසු මේ ඉසිපතනේ ගැන. ඊළඟ පිරිනිවන් පාපු කුසිනාරාව ගැන ලියලා තියෙන වාර්තාවල් පිළිගන්න පුළුවන් මට්ටමෙන් හුඟක් පල්ලෙහායි තියෙන්නේ. දැන් විශේෂයෙන්ම බුද්ධගයාවේදී ඔහු ප්‍රධානම පෙන්වන දේ තමයි අර මේ සිරිපතුල්. ඔව්. ඒ සිරිපතුල් ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවන් නෙමෙයි මේ විෂ්ණු පතුල් මේ තීවිච්ච දේවාලය. ඉතින් තව හුඟක් දේවල් තියෙනවා. කවුද මියගිය කුමාරයාගේ ස්ථානය තෝරගත්තා මේ පිරිනිවන් පාප ස්ථානය හැටියට. ඊළඟට මේ මොකද්ද ලුම්බිනිය හොයාගත්තේ එයා නෙමෙයි, කතෝලික පූජකයෙක් පුරාවිද්‍යා නිලධාරියෙක් මේ ඉතාම ඈතක 1896 දී. ඔව්. එතකොට මේ එයා කරපු වෙනත් වැරදිත් මේ කරපු වැරදි සොයා ගැනීමත් මේ සම්බන්ධයෙන් එයාට චෝදනා පත්‍රයක් නිකුත් කළා. ඒක ඔප් වෙලා රස්සාවෙන් නැස් කළා. වංචාව කළාට ඔහුට මේ උසාවියේ නඩුත් පැවරුවා. අන්තිමේදී නඩුවෙනුත් ඔහු වරදකරු වෙලා සිර දඬුවම් නියමුණා. ඔව්. ඒ නිසා ඔය අශෝක ටැම්ලිපියත් ෆිවුර කෙටුවා කියලා මතයක් තියෙනවා නේද? එහෙම තමයි. ඒක අලුත් සෙල්ලිපියක් කොටාප එකක් කියලා ඒ ප්‍රදේශයේ භාර පුරාවිද්‍යා සුපිරින්ටෙන්ඩන්ට් තියෙනවා. මේ සියල්ල සගෙන ලිඛිතව තියෙනවා නේද? ලිඛිතව තියෙනවා. ඒ වාර්තා තියෙනවා. වාර්තා තියෙනවා. හැබැයි එහෙම ගත්තත් මේ ප්‍රශ්නයක් තියෙනවා නේද සූර්යස? ඒ කියන්නේ දැන් ඉන්දියාවේ ඓතිහාසික බෞද්ධ නොවන ජෛන සහ හින්දු ග්‍රන්ථවල ගෞතම බුදුහාමුදුරුවෝ ගැන සඳහන් වෙනවානේ, උදාහරණයක භගවත් පුරාණේ, ඊළඟ ජෛන ග්‍රන්ථවල. එතකොට බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ නෙමෙයි නම් එහෙම ලියවෙන්න පුළුවන්ද? ඒක ගැන නැත්නම් මොකුත් කියන්න බෑනේ. දැන් ලංකාවේ නම් බුදුහාමුදුරුවෝ අපි එහෙම උපකල්පනය කරමු. ඔව්. පල්ලව අධිරාජ්‍ය බෞද්ධ අධිරාජ්‍යය. ඔව්. ඉතින් මේ විදිහට දැන් මේ ඒ මේ මේ ආගම් නැත්නම් ධර්මයන් නමුත් දැන් මම ඊළඟ සර්ගේ ප්‍රශ්න කතාවට විරුද්ධ වහන ප්‍රශ්න තමයි බුද්ධ චරිතය පිළිබඳ විධිමත් ලේඛනයක් හෝ විධිමත් විස්තරයක් තේරවාදී බුද්ධාගමේ කොහෙවත් කිසිම තැනක නිශ්චිතව නැහැ. එහෙම තියෙන එකක් තියෙනවා. ඔව්. ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මේ ලලිත විස්තරය කියන මහායාන සර්වස්තිවාදී සූත්‍රයත් මහා කවි අශෝකෝෂ හාමුදුරුව ලියපු බුද්ධ චරිත කාව්‍යයත්. ඔය දෙක පදනම් කරගෙන තමයි තේරවාදයේ බුද්ධ චරිතය හැදෙන්නේ. හැබැයි ඔය දෙකම ඉන්දියානු. ඔව්. ඔය ලේඛන දෙකම ඉන්දියානු. සහ දිව්‍ය අවධානය ගත්තොත් දිව්‍ය අවධානයත් ඉන්දියානු, ඒ කියන්නේ දෙවෙනි සංස්කෘතයෙන් මහායාන ග්‍රන්ථය. ඔව්. එතකොට එතනදී පොඩි ඔය මතයට පොඩි අභියෝගයක් එළවෙන්නේ නැද්ද? බුදුහාමුදුරු ලංකාවේ වෙන්න පුළුවන් කියන මතයට. මෙහෙමයි, දැන් බුදුහාමුදුරුව ලංකාවේ කියන මතය තාම පිළිගත් සාක්ෂි සහිතව තහවුරු කළ මතයක් නෙමෙයි. එහෙම වෙන්න පුළුවන්. ඒ විදිහේ සාක්ෂිත් තියෙනවා.
නමුත් නිශ්චිත වශයෙන් කියන්නට බෑ. ඔව්. හැබැයි සර් කියන්නේ නිශ්චිත වශයෙන් බුදුහාමුදුරු ඉන්දියාවේ වුණත් ඔය දැන් අපි කියන තැන් හතර වැරදි කියන එකනේ. තැන් හතර මේ වාර්තා දැන් ලුම්බිනී සම්පූර්ණයෙන් දනුවමින්ද මේ ඒ වැරද්දට. ඔව්. අනිත් ස්ථාන තුනේ මේ ඒ ගැන වාර්තා සකස් කරලා තියෙනවානේ කලින්නම්. ඔව්. ඒ වාර්තා පිළිගන්න බෑ. එයාගේ හිතුව මනාප දේවල්. ඔව්. දැන් මතයක් තියෙනවා නේද බුදුහාමුදුරු ඉපදුනේ ඔය නේපාලේ ලුම්බිනී නෙමෙයි ඔරිස්සා ප්‍රාන්තයේ ලෙමින්බයි කියන ගමේ කියලා. ඒක මුලින්ම ප්‍රචාරය කළ ඉන්ටර්නෙට් එකේ දැන් ඉන්දියාව ෆෙඩරල් රාජ්‍යයක් නේ. ඔව්. මේ ඔරිස්සා ෆෙඩරල් ප්‍රාන්තයේ මේ මොකද ප්‍රධාන ලේකම් නෙමෙයි ඩිප්‍යුටි චීෆ් සෙක්‍රටරි. ඔව්. එයා මේ බුදුහාමුදුරු ඔරිස්සාවට අරගෙන ඒකෙන් නම්බුවක් ලබා ගැනීමට අපේ කෙනෙක් තමයි බුදුහාමුදුරු කියන්නේ කියලා. ඔව්. මේ ඒ සකස් කළ ප්‍රධානම සාක්ෂිය ඔහු ඉදිරිපත් කරන අර මේ පබ්බාජ සූත්‍රයේ බුදුන් වහන්සේ සුත්තනිපාතේ නේද මං හිතන්නේ මට මතකයි සුත්තනිපාතේ පබ්බාජ සූත්‍රය මේ බිම්බිසාර රජුන්ට කියනවා ඔව් තමන්ගේ රාජ්‍යය ගැනනේ මේ තෝ ඒ කියන්නේ උජම් ජනපදව රාජ හේමවන්තස්ස පස්සතෝ ඔව් හේමවන්ත ගිරි පේන්නා වූ ඔව් එතකොට මේ හේමවන්ත කියන්නේ යක්ෂ සේනාධිපතියෙක් ලංකාවේ හිටපු ඔව් එයාගේ සෙල්ලිපි තියෙන්නේ ලංකාවේ ඔව් හේමවත සතාගිර මේ පූර්ණ කළා සෙල්ලිපි ලංකාවේ තියෙනවා ඔව් එතකොට දැන් මාතලේ කඳු තමයි එයා පාලනය කළ ප්‍රදේශය. ඔව්. එහෙමනම් දඹුල්ලෙන් උතුරේ ප්‍රදේශයක හිටියයි කියලා එතන අනුමානය කරන්න පුළුවන්. තෝසලිය කියලා කියනවා ඉතින්. තෝසලිය කියන අපි ඉගෙනගත්ත ඉන්දියානු ඉතිහාසයේ මේ පැරණි ඔරිස්සා මේ මොකද කාලිංගයේ අගනුවර තමයි තෝසලිය කියලා කියන්නේ. ඔව්. ඉතින් ඔන්න ඔය විදිහ පැටලවිල්ලක් තියෙනවා. එතන අර මේ ඔරිස්සාවි කියලා කියන ගන්න තර්කය මොකද්ද මේ පබ්බජ සූත්‍රික කතාවේ ඇසුරේ? ආ ඒක තමයි දැන් ඒගොල්ලෝ කියන්නේ තෝසලිය කියලා. තෝසලිය ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. ඔව්. පරිදි මේ මේ ඒගොල්ලෝ හිමවද කියන්නේ එවරස්ට්ද කියන්නේ හිමාල කන්දද? ඒගොල්ලෝ හිමවද? මේ මේ ඔරිස්සා කියන්නේ ඉන්දියාව මෙහෙම ගිහිල්ලා ගංගානම් ඩෙල්ටාව හැරෙන හරිය. ඔව්. ඒ කියන්නේ සර් කියන්නේ ඒතකොට මේ මේ ඓතිහාසික කාරණාගෙන සැකමත් වෙන දැන් කෙනෙක් කියන්න පුළුවන් නේද මේකේ අරමුණ මේ මේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේද ලංකාවේද කියන එකට සැකයක් ඇති කරලා අන්තිමට බුදුහාමුදුරුවෝ ලංකාවේද නෙමෙයි ඉන්දියාවේද නෙමෙයි බුදුහාමුදුරුවෝ මිත්‍යාවක් කියන මතය හදන මේ අන්‍යාගමික NGO කාර්යමික කුමන්ත්‍රණයක් මේ කියලා කවුරුහරි කිව්වොත් සර් මොකක්ද ඒකට උත්තර? තනත් ඉලුමිනේටි තමයි එන්නේ. ඒක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කියන්නේ යුදෙව් බලවේගය ඉලුමිනේටි ඒගොල්ලෝ තමන්ගේ කටෙන් පැහැදිලිව කියලා තියවන්නේ ඒ රොස්ටයිල් පරම්පරාවේ දෙවෙනි පරම්පරාවට අයිති ලන්ඩන් රොස්ටයිල් බැංකුව අයිති නේතන් රොස්ටයිල් මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට මුදල් සපයන්නා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ හසුරුවයි. එතකොට ඒකට මුදල් සපයන්නේ මම. හැබැයි තුන්වෙනි වාක්‍යය කිව්වේ නැහැ මම තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ හසුරුවන්නේ කියලා. එතකොට සර් කියන්නේ මේ 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 අපේ ඉතිහාස සකස් කිරීම ලෝකයේ ලෝක දේශපාලන සියල්ල තීරණය කිරීම පිටිපස්සේ ඇමරිකාවට තුලින් ඇමරිකානේ හැමෝම ඉඳන් ලෝක බලවතා කියලා. නෑ ඒ කාලේ ඇමරිකාව නෑ. ඒ කාලේ බ්‍රිතාන්‍ය රාජ්‍යය කියලා. ඔව් මම කියන අදත් ඇමරිකාවට තුලින් මේ ඉලුමිනාටි කියන රහස් සංවිධානය ක්‍රියාත්මක කරලා ඒගොල්ලෝ තමයි ලෝකේ කොහෙටද යන්නේ කියලා ජනක. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේවල් තියෙන්නේ. ඒක සතිය පැහැදිලි කරත් ඒ කියන්නේ. දැන් ඩොලර් නෝට්ටුවේ වම් පැත්ත රූප තියෙනවා දකුණු පැත්ත රූප තියෙනවා. වම් පැත්ත රූප තියෙන්නේ අර ඉලුමිනාටි මේ මොකද ත්‍රිකෝණ එකට කියන්නේ. ඒගොල්ලෝ සිම්බල් එකනේ. ඒ පිරමීඩේ මුදුනේ තියෙන්නේ අර ඒගොල්ලන් සංකේතය වන ත්‍රිකෝණය ඇතුලේ දිවිසන ඇස. ඔව්. එතකොට ඒක යටින් තියෙනවා 1776 ඒ කියන්නේ ඉලුමිනේටි තියරි එක ලෝකයට ඉදිරිපත් කරපාරද. ඊළඟට ඒ මොනවද වාක්‍ය කැලේ තියෙනවා අපි ලෝකේ ජයගත්ත ඔන්නෝ දේවල් අනිත් පැත්තේ. ඉතින් 1933 දී වර්තමාන ඩොලර් නෝට්ටුව සම්පාදනය වුණේ යදවුවා නැති. ඒ විතරක් නෙමෙයි දැන් ෆෙඩරල් බැංක් US වල තියෙන ලොකුම බැංකුව ෆෙඩරල් බැංක් එක ඩොලර් 100 නෝට්ටුවක් මිලදී යන්නේ මේ අර 7-4ක විතර කඩදාසිය වටිනාකමට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ ඔක්කොම. දැන් අයිතිකාරයා මේ දැන් ඇමරිකානු ආණ්ඩුව කියන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවනේ. ඔව්. ඒකට ඩොලර් 7-3-4ක් විතර වේදාගෙන ඩොලර් 100 නෝට්ටුවක් ගන්නට. හ්ම්. ඊටම පොඩි ප්‍රමාණයක්. ඈ? ඊටම පොඩි ප්‍රමාණයක් නේ. කියන්නේ 7 ඩොලර්. ඔව් ඔව්. එකට අඩුනේ ඩොලර් 100 නෝට්ටුවත්. ඔව්. අනිත් නෝට්ටුත් ඒ වගේ. එතකොට හැබැයි සද මම කියවලා සහ අධ්‍යයනය කළ තියෙන විදිහට ඉලුමිනාටි කියන සංවිධානය බිහි වෙන්නේ විශේෂයෙන්ම මේ කතෝලික සභාවට එරෙහිව මම දන්න විදිහට. විශේෂම කතෝලික සභාව සහ දේව කතෝලික සභාව වට්ටල ඉවරයි එතන වෙනකොට. හ්ම්. දැන් මේගොල්ලෝ මේ 70 ක්‍රිස්තු වර්ෂ 70 දී ඔව්.
අධිෂ්ඨානයක් කළ තමයි ගොල්ලන්ගේ දේවාලය දේවමාලිකාව රෝමතිරාජයෙන් පස්සේ මොකද යුදෙව් වර්ෂ 6000න් ඉස්සෙල්ලා අපි මුළු ලෝකෙම යුදෙව් ආධිපත්‍යය යටතට ගෙනහල්ලා ඊළඟට කිං ඩේවිඩ් කියන තව ආගමනයක් ඇති වෙලා පළවෙනි රජ්‍ය වේගොල්ලන්ගේ පළවෙනි කියන සත්‍ය තමයි ගොල්ලන්ගේ මේ පළවෙනි බලවත්ම රජ්‍යරෝ සී ඩේවිඩ්ට කලින් ඉන්නවා සාවුල් කියලා එක්කෙනෙක්. ඔව්. ඉන්නා නම් දැන් මේක බයිබලෙත් පැහැදිලි තමයි. අරයා තමයි බලවත් ඊශ්‍රායෙල් ගොඩනගන්නේ. ඔව්. එතකොට මේ ඒ නිසා නේ මොකද දේවාල ටෙම්පල් ජෙරුසලම් ගොඩනගන්නේ. ඔව්. එයාගේ පුතා. දැන් දෙවෙනි වතාවටයි ඒ කඩුවේ. ඔව්. පළවෙනි වතාවේ මේ මෙසපොටේමියා දෙවෙනි වතාවට ඔය රෝම අධිරාජ්‍යයෙන් කැඩුවා. ඒ නිසා අපිට හැමදාම හදා ඉන්න බෑ ලෝකයේ ආධිපත්‍ය අපිට ලබාගෙන කිං ඩේවිඩ්ගේ ආගමනය සිද්ධ වෙලා නව ලෝක ආඥාවක් ඇති කරලා ඊට පස්සේ තමයි තුන්වෙනි වතාවට හදන්නේ. ඒ තුන්වෙනි වතාවට මේක හැදීමට අවශ්‍ය ලෝකය තමයි දැන් නිර්මාණය කරගෙන යන ගෝලීය කරන කියන වචනවල මේකට පාවිච්චි කරනවා. ඒ කියන්නේ තනි යුදෙව් ආධිපත්‍යයක් ඇරතේ අපි හැමෝම වහල්ලු කරන මේ සමාජ සංවිධානයකට තමයි මේ යන්නේ සර් කියන්නේ. ඔයගොල්ලන්ගේ තීරණය. ඔව්. සර් එහෙම කියන්න සර් මොනවද මේ කියන්නේ තව සාක්ෂි කියන්නේ මතයකට එහා ගිහලා සාක්ෂි කියන්නේ ඉතින් ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් ඉතින් මම ඔය print out සරගෙන දෙන්නගෙන ඒවා කියවලා දෙනවා වෙන නම් මොකුත් නැහැ. ඔව්. නෑ ඒක තියෙනවා අපිට එක දෙක තව කියන්න පුළුවන්ද මේක සම්බන්ධයෙන් ඔය කම්පියුටර් සිතියරිස් එකක් කියලා අපි කියන්නේ. මම ගන්න කාරණාව අනුව දැන් අර විදිහට ක්‍රිස්තු වර්ෂ 70 තමයි අදිස්ථානය කළේ. ඔව්. ඒ තම කළා අවුරුදු 1400ක් කරගන්න දෙයක් නැතුව හැබැයි වෙනදාම දකුණු යුරෝපයේ සම්පූර්ණ වෙනදාම ඒගොල්ලෝ කළේ. ඔව්. වැනිසිය තමයි පස්සේ කාලෙක මධ්‍යස්ථානය වුණේ. ඔව්. එතකොට සල්ලි වල බලයෙන් රජ පවුල් වලට ප්‍රභූ පවුල් වලට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබුණා. ඔව්. දැන් මේගොල්ලන්ගේ බයිබලයේ තමයි අද පරණ තෙස්තමේන්තු කියන්නේ. ඉතින් මේ විදිහ නිගරු කිරීම ගැන කතෝලික සභාවත් එක්ක බොහොම බලවත් වෛරයකින් තරහකින් තමයි හිටියේ. නම ජීවත් වෙන්න කතෝලිකයන්ගේ ක්‍රිස්තියානියාව කියලා හඳුන්වන ශෝපේ. එතකොට මේගොල්ලන්ට වෙලදාන් කළ තමයි ජීවත් වෙන්න. ඒකට විරුද්ධ කොහොමද මේක වටන්නේ කියලා ඉඳලා අන්තිමේදී 1517 දී මාටින් ලූතර්ලා තමයි අර ප්‍රශ්නානුපාත ප්‍රශ්න පත්‍රයක් දාලා වතිගානුවට උත්තර දී ගන්න බැරි වුණා. ඊපස්සේ ආන්න කතෝලික සභාව වැටිලා මුළු යුරෝපයේම රුසියාව ඇරෙන්න අනිත් හැම රටකම ඇති වුණා ප්‍රොටෙස්ටන්ට් සභාවල්. අන්න වැටුවා කතෝලික සභාව. ඒක වටු 1517. දැන් සර්ව කියන කතාවට කමන්නේ ප්‍රතිවිරුද්ධ මතයක් දැක්වුවට. දැන් සර් කියන්නේ මාටින් ලූතර්ව මේ යුදෙව්ව මෙහෙවලා කැඩුවා කියලානේ. හැබැයි මට අවංකව හිතෙන මතය තමයි ඔව් මාටින් ලූතර්ව නෙමෙයි දැන් අර මේ මොකද්ද දාඩිය හෙලන මේ වහල්ලොයි යුද්ධ කරන හේවායොයි යාඥා කරන පූජකයෝ තුන්ගොල්ලකින් හැදිච්ච මේ යුරෝපයේ ඒ පටු සීමාවල් වලින් ඈතට යවලා මේ යුරෝපයේ මිනිස්සුන්ව මේ අර ලිඳේ හිටිය ගෙම්බව ලෝකයට ගෙනහැරලා ලෝකෙ දකින්න සැලැස්සුවා. එතකොට දැන් මේ ඒ සැලැස්සුවයි පස්සේ මිනිස්සු ලෝකයෙන් තමන් හිතන්න, කියවන්න, ඉගෙන ගන්න, විමර්ශනය කරන්න පටන් ගත්තයින් පස්සේ තමයි ඔය චින්තනයට ඒකට කියනවා පුනරුදය කියලා. රෙනෙසන්ස්. ඒ රෙනෙසන්ස්ගේ තමයි මේ කාර්යය සිද්ධ වුණේ. ඔව්. යුරෝපීය පුනරුදය මේ පුනරුදයත් එක්කනේ ඉලුමිනාටි එක බිහි වෙන්නේ. තොර ඉලුමිනාටි එකත් එක්ක තමයි ඔය ගිනි දින ඇත්තම යුරෝපියම් චින්තන විප්ලවයක්. දැන් මාටින් ලූතර් සර් දැන් ඔය සර් කියන්නේ ප්‍රශ්නානුපාක ප්‍රශ්නපත්‍රේ. ඒ ප්‍රශ්නානුපාකෙන් එයා පෙන්නන්නේ කතෝලික සභාව සහ බයිබලය අතර තියෙන ඩිෆරන්ස් එක. පරස්පරතාවය. ඒතරේ ප්‍රශ්න තර්කානුකූලයි ඇත්තම. අපි 얘 දෙනුම්පත් දෙනු පිළිගත්තා. කොහොම හරි අරගොල්ලන්ට උත්තර දෙන්න බැරි විදිහේ ප්‍රශ්න තමයි දැන්නේ. එයාගොල්ලන්ගේ පරස්පරයන් තියෙන අවස්ථාවක්. මොකද දැන් මේ යුදෙව් බයිබලේ පල්ලෙහන් කියලා පරණ තෙස්තමේන්තුව කියලා ක්‍රිස්තියානි බයිබලේ උඩින් තියාගෙන තමයි මේ කතෝලික සභාව යන්නේ. ඉතින් ඒක වටන්නට ඕන. ආන්න 1517 දී ප්‍රශ්න පත්‍රය දැම්ම උත්තර දෙන්න බැරි වුණා. මේ කඩා වැටුණා. ඒ සර් කියන්නේ ඒ මාටින් ලූතර් පිළිබස්ස කියන බලවේග ඇතුළ ඒක තමයි පස්සේ ඉලුමිනාටි විදියට විකාශනය වෙන්නේ කියලා නේ. ඒක තව අවුරුදු 200කට පස්සේ නේ. ඔව් ඒකම තමයි. ඒක මේ ක්‍රිස්තු වර්ෂ 70 ඉඳලම මේක එකක් කියන්නේ අද දක්වාම. ඔව්. දැන් ඇත්තටම සර් කියන එකට එක සාක්ෂියක් තියෙනවා මේක මේ අර ඉන්ටර්නෙට්ේ තියෙන ප්‍රබන්ධයක් නෙමෙයි. මම දන්නේ ඩොලර් බිලියන 2ක් ඊශ්‍රායල් ආණ්ඩුව වෙන් කරලා තියෙනවා දේවමාලිකා අලුතෙන් හදන්න. හැබැයි ඒගොල්ලෝ දැන් ප්‍රශ්නයක් තියෙනවා. එතන අල්ලක්ෂා පල්ලිය තියෙනවා. එදා දේවමාලිකා තිබිච්ච දැන. සා තා මුස්ලිම් පල්ලියක්.
එනිසා ඒගොල්ලන්ට එතන තාම හදන්න බෑ. ඒ කියන්නේ මුස්ලිම් වරේක සාමයකට එනවනේ. ඒ කියන්නේ තාම ඒගොල්ලන් ලෝකාධිපත්‍ය ලැබිලා නැහැනේ. ඔව්. ලෝකාධිපත්‍ය ලැබෙනාම ඉතින් වෙන ප්‍රශ්නයක් නැහැ. ඔව්. එතකොට සර් ටිකක් බරපතල කතා ටිකක් වගේ කාලේ කියලා තිබුණා මේ ඉලුමිනාටි එකම තමයි මේ කොවිඩ් කියන නිර්මාණය සහ කොවිඩ් එන්නත එතන සර් කියන්නේ ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් විතර ලෝක ජනගහනය අඩු කරන මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඉලුමිනාටි සහ මේ ලෝක බලවේග වල තියෙනවා කියලා සර් කතාවක් කියනවා නේද ටිකක්. ඒකත් ඉන්ටර්නෙට් වල තමයි තියෙන්නේ. ඔව්. මේ දැන් ඒගොල්ලන්ගේ කාලෙන් කාලට කලින් බලාපොරොත්තු තිබුණ ලෝක අධිරාජ්‍යය. ඔව්. අධිරාජ්‍ය රටවල් තියෙනවා, ජාතීන් ඉන්නවා, භාෂාවල්, ආගම්, සංස්කෘතික රටාව, කෑම රටා ඔක්කොම තියෙනවා. ඔව්. දැන් බලාපොරොත්තු වෙන්නේ ගෝලීයකරණයක්. මුළු ගෝලයම එක විශ්ව ගම්මානයක්. ඔව්. එතකොට ඒකේ තියෙන්න පුළුවන් මේ එකයි හැම විටම. දැන් ජාතීන්ට බෑ, ආශා භාෂාවල් තියෙන්න බෑ, ආගම් තියෙන්න බෑ, ආහාර රටා ඇඳුම් රටා එහෙම තියෙන්න බෑ. අන්න ඒක නිසා තමයි නැතානියල් රොස්සල් ගිය අවුරුද්දේ ජනවාරි 13 වෙනිදා තමන්ගේ ප්‍රයිවට් ජෙට් එකෙන් ලංකාවට ආවේ. මේ ලෝකෙට ප්‍රචාරයක් ගිහිල්ලා තියෙනවා ලංකාවේ කවුද වෛද්‍යවරයෙක් මේ බේතක් හොයාගෙන කියන්නේ. ඒ කියන්නේ පැණිය කවුද? ධම්මික පැණිය. ධම්මික පැණිය. ඒක ඇත්ත නැත්ද තමන්ම බලාගන්නට ආවා. මොකද ලෝකෙට දෙකක් තියෙන්න බෑ. දැන් ඉන්ජෙක්ෂන් එක මිසක් වෙන බේතක් තියෙන්න බෑ. හැබැයි දැන් ඉන්ජෙක්ෂන් එකේ තියෙනවනේ එහෙම නාල ප්‍රොපේ දැන් චීනෙන් වෙනම හැදුවා එන්නතක්. ඊළඟට මේ ෆයිසර්කින් වෙනම හැදුවා. මොඩර්නා එක හැදුවා කවුද මේ බිල් ගේට්ස්ගේ කම්පැනි. එතකොට ඒකෙත් තියෙනවනේ සර් කිව්වනේ තුනක් විතර වගේ. ඔව් තුනකට වැඩි. තියෙන්නට ඕන අපි දන්නේ නැහැ මොනවද වෙනස්කම් කියලා. ඔව්. දැන් ඒ නරක අඩුයි කියලා කියනවා රෂියන් එකේ චයිනීස් එකේ. නමුත් එංගලන්තේ මේ ඔක්ස්ෆර්ඩ් වලින් හදාගත්ත මේ ඇස්ට්‍රාසෙනිකා එකේ නරක වැඩි කියලා කියනවා. ඉතින් අපිත් YouTube වලින් තමයි ඒවා දැනගන්නේ. සර් කියන්නේ මේ හරහා ජන සංහාරයක් ලෝක සමූල ඝාතනයක් කරන අදහස. ආ එතන ගොනා ප්‍රතිපත්තියක් තියෙනවා. මොකද වහල් මේ පාලක පන්සියයි වහල් වේ කියන කොටස් දෙක විතරයි ඉන්නේ. පාලක පන්සිය කියන්නේ මුළු ලෝකෙම මං හිතා බොහෝම සුළු 70,000 ප්‍රමාණයක් වෙන්න පුළුවන්. අනිත් සියලු දෙනාම වහල්ලෝ. මධ්‍යම පන්සියක් නෑ මේ වෘත්තීය වේදීන් කියන කට්ටිය. එතකොට දැන් ලෝක ජනගහනයේ 99% වහල්ලු නිසා ලෝක සම්පත් මේ මිනිසුන්ට නෑ යන්නේ. ඒක නිසා ඒගොල්ලෝගේ ප්‍රතිපත්ති තීරණයක් තියෙනවා ලෝක ජනගහනය කෝටි 250ටද කොහෙද අඩු වෙන්නට ඕනයි කියලා. ඊළඟට දැන් මේ කොවිඩ් වල දෙකක් ඒගොල්ලෝ අපේක්ෂා කළා ඉටු කරගන්න. හැබැයි කොවිඩ් හැදුවේ ඒගොල්ලොද කියන එකට සාක්ෂියක් නැහැ. කොහොම හරි කොවිඩ් හැදුනයින් පස්සේ ඒකෙන් කාරණා දෙකක් ඉටු කරගන්න බලාපොරොත්තු වුණා. එකක් තමයි ලොක්ඩවුන්. ලොක්ඩවුන් වලින් බලාපොරොත්තු වීම මොකක්ද? රටවල් වල ආර්ථිකයන් වැට්ටවීම. අර තියෙන එක කරගෙන යන්න බෑ ලොක්ඩවුන් වුණාම. ඊළඟට දෙවැනි එක තමයි එන්නතේ මාර්ගයෙන් ජනගහනය අඩු කිරීම. දැන් පළවෙනි එක නම් අපිට පැහැදිලි ලොක්ඩවුන් කරලා කොහොමද ආර්ථිකයන් හප්පන්න වටන්න පුළුවන්. නමුත් මේ එන්නතෙන් කොහොමද ජනගහනය අඩු කරන්න කියන එක අපි තවමත් ඉතින් බලාගෙන ඉන්නවා. සාම පැහැදිලි නෑ කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. දැන් සර් කියන්නේ කොමාරි විවිධ උපක්‍රම භාවිත කරලා මේගොල්ලෝ ජනගහනය තුනෙන් දෙකක් අඩු කරන්න ඉඩ තියෙනවා. දැන් ළමෙන්ද කියනවනේ. ඔව් මොනවද මංකි බොක්ස් කියලා 2015 වෙන කිව්වේ මේ බිල් ගේට්ස්. ඔව් විසින් මේ වෛරස් එක කියලා මිනිස්සු මැරිලා මහා භයානක දේවල් සිද්ධ වෙලා එන්නතක් ඇවිල්ලා අන්තිමේදී මේකෙන් බේරෙනවා. එතකොට එයින් පස්සේ නෝ ළමයින්ට තව රෝගයක්. ඔව් එතකොට ඒකෙන් ළමයි මිය යනවා. ඔව් ඒ තාම ළමා එක ආවේ නැහැ මේ ස්මෝල් මොකද මේ මංකි බොක්ස් කියලා එකක් ගැන ප්‍රචාරය දීව නිසා අපිට හිතන්න මේ පැපොල් මේ කොවිඩ් කියලා කිව්වේ හෙම්බිරිස්සා වුණා. මේක පැපොල්. ඉතින් මේක මේ පැතිරිලා යන තමයි දැන් මංකි පොක්ස් කියන්නේ මේ කවුද හින්දුස්ථානි ටයිම්ස් පත්‍රයෙන් අරගෙන ඩේලි නිවුස් එකේ මේ මේ සමාන 16 වෙනිදා පත්‍රයේ තිබුණා. අර කවුද ඒක WHO ප්‍රධානියා කිව්වද අපි මේකට නමක් දාන්න ඕන. දැන් අද 19 23 වෙනිදා රැස් වෙනවා ඉමර්ජන්සි මීටින් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ මේ කමිටි එකේ. ඔව්. ෆැක්ටරි එක භාණ්ඩයක් හදනකොට නමක් දාන්න ඕන. අන්න ඒක නම දාන්න. මගේ පොක්ස්ට අලුත් නමක් දාන්න දැන් කොවිඩ් වලට. මංකි පොක්ස් කියන්නේ වෛරස් එක. වෛරස් එක නේද ඒකට නමක් දාන්න. ඒකටත් වෙනස් නමක් දානවා. ඊළඟට මේ එහෙමයි පස්සේ තියෙන්නේ 16 වෙනිදා ඩේලි නිවුස් එකේ අල්කෙම ෆුට්ල දක්කලා ඊළඟට රෝගයක් නමක් හදා ගන්න ඕන. ඊළඟට දැන් මේකෙත් නම මං හිතන්නේ ඒ රෝගයට දාන නම මුළු ලෝකෙම නම දැක්ක හැටිය බය වෙන්න පුළුවන් එකක් වෙන්න ඕන. ඔව්.
මේ බිල් ගේට්ස්ගේ කතාවට සර් මත දෙකක් තියෙනවා. එකක් බිල් ගේට්ස් හිතාමතා මේක කලින් ප්ලෑන් කරලා මේක කිව්වා වෙන්න පුළුවන් කියලා මතය සර් කිව්වා 2015 කියනෝනේ කතාව. නෑ ඉතින් මේ හැම දෙයක් දැන් ඔය ලෝක ජනගහනය අඩු කරන්න ඕනේ කතාව. ඔව්. ඒ මං හිතන්නේ මම හරියටම දන්නා 1970 ගණන් වල තීරණ. අහහ. මේ අද ඊයේ නෙමෙයි. ඊළඟ මේ අද කරන දේවල් මේ 1880 ගණන් වල තීරණ. මොකක්ද? ඒ කියන්නේ ඩිසයිඩ් කරපුවා. ඔව්. ඒක මොකද්ද අරමුණ ඇයි ලෝක ජනගහනය අඩු කරන්නේ? ඉතින් මේ මොකද්ද ලෝක සම්පත්තික මිනිසුන්ට ගේන පස්සේ ලෝක සම්පත් ඉවර වෙනවා නේ ඉක්මනට ඒක කියන විදිහට. අද ආර්ථික විද්‍යාවේ කියන්නේ සීමිත සම්පත්තලෙන් අසීමිතතාවය. සීමිතතාවයි ඒ යුරෝපයේ කතාව අපිට කියලා වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සම්පත් වැඩි කාලයක් ඒගොල්ලන්ට ලෝකයේ ආධිපත්‍යය තියාගෙන මේ යන්නට සම්පත්තික තියෙනවා නේ මිනිසුන්ට. ඔව්. නේද මේ වහල්ු මෙච්චර හිටියන් පස්සේ ඒගොල්ලන්ට සම්පත්තිය ගිහලා ඉක්මන ඉවර වෙනවා. එකෙන් ලෝකේ හැම රටකම මේ හිතන්නේ يعني කලාව සාහිත්‍ය දර්ශනවාද මේ ඔක්කොම ෆලෝ කරන්නේ මධ්‍යම පාන්තික මිනිස්සුනේ. ඔව් මධ්‍යම පාන්තියක් රටක් ගෙන යාම සිද්ධ වෙනවා. මුදල් එමෙන්නේ මධ්‍යම පාන්තියක් ඇති වුණේ. ඊට ඉස්සෙල්ලා මේ වැඩවසම් ක්‍රමයට ඔව් වහල්ු සහ ස්වාමීමේයි වහල්ු කියන කාලේ මධ්‍යම පාන්තියක් හිටියේ නෑනේ. ඔව්. ඒක එතකොට සර් දැන් ඔය සර් කියන විදියට සර් කියන කතාව ඇත්තනම් වෙනවා නම් ලෝකේ ආයෙත් යන්නේ මේ වගේ තැනකට නේ අර පුනරුදින කලින් තිබුණු වැඩවසම් යුගයට මොඩර්න් විදියට යන එකක් නෙවෙන්නේ මේ ඔය කියන එක. මෙහෙමයි දැන් අර දෙවැනි ලෝක යුද්ධයේ වෙලාවේදී යුරෝපයේ සිද්ධ වෙච්ච විනාශයට අනුව කවුද මේ බ්‍රිතාන්‍යයේ ඉතිහාසඥයෙක් කිව්වා මට දැන් නම මේ වෙලාවේ මතකයට එන්නේ නැහැ. එයා කිව්වා දැන් ඉතින් එඬේරුගයට යන්න සිද්ධ වෙනවා යුරෝපයට. මොකද ඔක්කොම විනාශ වෙලා. ඉතින් සීත වෙනසම මේ නම් තනකොළ වෙනවා සීතල ඉතිවෙත්. එනිසා ඒ තනකොළ ටික නිසා නවතවතාවක් මේ හරක් ඇති කරලා බැටළු ඇති කරලා අස්සය ඇති කරලා උන්ගේ මස් පිටා ජීවත් වෙන්න පුළුවන් කියලා මේ ආනල් ටොයින්බි ආනල් ටොයින්බි ප්‍රකාශ කළා. එතකොට ඒ ප්‍රකාශනයත් මේ බලපෑවා මුලින්ම UNO එක සෑදීමට 1945. මේ ඔක්කොම සර අපි කම්පියරිසි තියරි කියන්නේ කුමන්ත්‍රණවාදීකල එහෙම සයිකෝ ප්‍රශ්න තියෙන අයත් ලෝකේ ගොඩාක් ඉන්නවා. ඒ වගේ කුමන්ත්‍රණවාදීගේ කතා ටිකක් දැන් ඔය මොඩර්නයින් නැතේ නෙනෝරෝබෝ කෙනෙක් ඉන්නවා කියලා මේ ඔක්කොම තහවුරු නොකළ දැන් ඔය ගොඩාක් ක්‍රිස්තියානිකාරයෝ කියනවා මොඩර්නයක් ගහන්න එපා කියලා අර ඒගොල්ලෝගේ 666 ප්‍රශ්නේ හින්දා ස්වර්ගයට යන්න වෙන්නේ නැහැ කියලා. මේවා මේ සයිකෝ ප්‍රශ්න කියන ඔළුව යමාරු තියෙන කුමන්ත්‍රණවාදීගේ කම්පියරිසි තියරි ඉස්ලාගේ කතා ටිකක් විතරක් වෙන්න බැරි තන්තිමට ගත්තා. කොහොම හරි ග්ලෝබලයිසේෂන්ස් උත් මේ ඔළුව යමාරුවත් කියලා ඉදවන්නේ වැඩක් නැහැ. මේ ලෝකේ මේ දේශගුණය වෙනස් නම් කලාපයෙන් කලාපයට ඒ වායේ තියෙන ගහකොළ වෙනස් නම් සත්තු වෙනස් නම් කොහොමද මිනිස්සු දැන් අඩුගාන කළු මිනිහයි සුදු මිනිහයි කොහොමද සමාන කරන්නේ? මේ දේශගුණයේ කලාප දෙකන්නේ. ඉතින් ඒ යනවා ගස්වල වෙනස් වෙනවා, සත්තු වෙනස් වෙනවා, දේශගුණය වෙනස් වෙනවා කරන්න බෑ. හැබැයි ඒ මොන වෙනස් වුණත් අපේ මානව අවශ්‍යතා එක නිසා මානව ගෞරවය අඩුගානේ එකතැනකට ගේන්න බැරිද? ඒක ගණන් යුතු නැද්ද? අවශ්‍යතා එක වුණාට ඒ අවශ්‍යතා නිෂ්පාදනය කරගන්න තමයි දේශගුණයට අරනෝනේ. දැන් හීතල රටවල මිනිස්සු මස් කන්න ඕනේ. අපි මස් කන්න ඕනේ. අපි මස් කෑවොත් අපේ මේ තෙල් වැඩි වෙලා මේද අපිට හાર્ට් ඇටැක් හදනවා. ඒ විදිහට අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ තමන්ගේ දේශයේ තියෙන සම්පත් වලට අනුව. ඔව්. දැන් මං කියන්නේ මේ විස්තර බිඳ වැටිලා පාරාතු ගාන මිනිස්සෙයි මහා විද්‍යාඥය දෙන්නම එක සමාන මානව ගෞරවයකට ලක්වීම ඒක නෙමෙයිද අපේ බෞද්ධ මේ චින්තනයේ අවසාන ඉලක්කය? ඒක එතකොට ඔය නිව් වර්ල්ඩ් ඕඩර් කියලා කියන එක ආවොත් ඒක නරකද අපි? ඒක කරන්න පුළුවන්ද කියන එක තාම බුද්ධිමත්ව හිතලා බලන්න ඕනේ. අරගොල්ලන්ගේ මේ උමතුභාවයක් මේක. එතකොට සර් තව කතාවක් විශේෂ කතාවක් කියනවා. දැන් ඔය යුදෙව්වෝ කියන ජාතිය ඊශ්‍රායෙලේ මේ යුදෙව්වන්ගේ දැන්න තියෙන රට. ඒ යුදෙව්වෝ මේ ලංකාවේ විශේෂ සබරගමුව පළාතෙන් මෙහෙන් ගිහිල්ලා එහෙ පදිංචිණු පිරිසක් කියලා නේ. එහෙම ජනප්‍රවාදයක් තියෙනලු ඊශ්‍රායෙලේ. ඔව්. ඒ නිසා 82 අවුරුද්දේ ලන්ඩන් වල යුදෙව් ලේකකෙක් ආවා හොයන්නට මේ සබරගමුවගේ සපදායක පළාතෙන් මේ කාන්තාරට යන්න හේතුව මොකද කියලා. ඔව්. එතකොට එයා ඒක හොයාගත්තා. මොකද ප්‍රේරාදනේ ශ්‍රීද්‍යාල භූවිද්‍යා මහාචාර්ය විතානගේ ඔහු මේ ගැන මේ පේපර් එකක් හරි ගැස්සපුගත් තිබුණා ප්‍රේරාදනේ විශ්වවිද්‍යාලයේ. ඔහු කියන්නේ කොත් මලේ දැන් ගිනි කන්දක් හැඩේන තියෙන සිරිපාද කන්ද. එතකොට ඒක පුපුරලා ලාවා ගලාගෙන ගියා මේ ඇල්පිටි අගලවත්ත පැත්තට. එතකොට දැන් අපි අර අටේ පන්සියේ ඉගෙන ගන්න නිසදික තන තලාවේ තියෙන එකිනෙකට සහ වෙරළට සමාන්තර හෙල්වැටි ඇති උනේ ලාවා ගිහිල්ලා තියෙන ගල් පර්වතයත් එක්ක බ්ලොක් වීම නිසා. දෙවැනි එක ගින්ගඟ ගඟක් නෙමෙයි නිකන් දැලක් වගේ තියෙන. ඒ ගඟ දැලේ හැඩයට ආවෙත්
ලාවාම ගිහිල්ලා එක බ්ලොක්වීම නිසා. තුංගනයක සබරගම මැනික්. මට මතක තියන්න ඔන්න සාක්ෂි තුන. ඊට අමතරව දැන් රාජ්‍යසෝමදේව සවසාක්ෂයක් වයාගෙන තියෙනවා. අර රාවනාගුලි සීතාගුලි කියලම දිහිගඩියක් විතරවාගේ ඇතරම සිවෙච්ච බිඳුවල ඒවා මේ ලාබාවලින් නිර්මිතයි කියලා. සාක්ෂි හතරක් තියෙනවා. ඒ ටික හොයාගෙන අරගිය. හැබැයි දැන් මට සර්ගේ මගේ සර්ගේ වීඩියෝ එකත් මම බැලුවා. මට ඒක ප්‍රශ්න කීපයක් මතුවුණා. දැන් සර්ගේ නිදින මේ නිර්තන දිග කොටසනේ මේ ලාව ගලාගෙන ගිහිලා තියෙන්නේ. ඔව්. ඒ ලාව වලින් බේරෙන්න මේගොල්ලෝ ලංකාවෙන් ගියා කියන්නේ. යුදෙව් අද ඉන්නේ යුදෙව්. යුදෙවගේ අතීත පරපුර. ලාව වලින් බේරෙන්න මේගොල්ලෝ අච්චර දුරක් යන්න ඕනේ. මොකද ඉන්දියාව ඔක්කොම පහු කරගෙන. ඒක ප්‍රශ්නයක් නෑ. ලංකාවෙන් පිටට ගිය සබරගම පොඩ්ඩක් ගියන් පස්සේ ලංකාවෙන් පිටනේ. ඔව්. ඉතින් මූද වලින් ගිහිල්ලා ගිහිල්ලා බැබිලෝනියාව අපේනේ. මේ බැබිලෝනිය තාල්ලුක ගවන්නේ පලස්තින්න. පැලස්තින් කියන පලස්තින්නනේ. මම හිතන බැබිලෝනියාවට යන්න ඇති. ඒ වෙනකොට බැබිලෝනියාව තියෙනට ඇති. අර මේ 1998 දින හම්බවනේ මේ ටෙරාකෝටා ශ්‍රද්සල ගුවන් යානාවලින් සිංහ මිනිස්සු කියලා දේ විදිහට අපි ශිෂ්ටාචාරය ගොඩනගගෙන එතෙන්ට යන්න. ඔව්. සර් තව ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් සර් කියන එකම කතාව එකම තර්කය තමයි සබරගමුවෙන් යුදෙව්ව හේ ගියා. ඒ හබරගමුවෙන් ගියේ හබරනේ සබර වෙන්නේ. ඔව්. හබරගමුවෙන් ගිය හබර මිනිස්සුන්ගේ ජාතිය තමයි හිබ්‍රු වෙන්නේ. හිබ්‍රු වෙන්නේ ඒගොල්ලෝගේ බාහිර. හබර දැන් ඒ මේ HABR හැබ්‍රෝ කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ආ හැබ්‍රෝ කියනක ඉතින් ඊට පස්සේ ලංකා සිංහල මිනිස්සු හිබ්‍රෝ කියනවා. අරගොල්ලෝ කියන හැබ්‍රෝ කියලා. අහහ යුදෙව්ව. ඉංග්‍රීසි කාරයෝ. ඔව්. එතකොට සර් කියන්නේ දැන් ඔය ජේසුස් වහන්සේත් අයත් යුදෙව් ජාතිය හැබර භාෂාවෙන් බයිබලේ ලියලා තියෙනවා. ඔව් ඔව් ඒක හරි. පරණ කිසුම විශේෂයෙන්. මේ බයිබලේ ලියලා නැහැ කටවචනෙන් ආවේ. ඔව්. ඒක මේ ග්‍රන්ථාරූඪවනේ කුරාන් කියලානේ. ඔව්. බයිබලේ සර් ඇත්තටම මේ මේ ඔය මොසෙස්ගේ පොත් එහෙම ලියවෙනවා ක්‍රිස්තු පූර්ව මං හිතන්නේ 4-5 වෙද්දි. ඒගොල්ලෝ කොහොම හරි දැන් ඔය කතෝලික සභාවෙන් තීරණය කළා නැති ලංකාවේ කතෝලික පූජකයෝ කියන්නේ මේ ක්‍රිස්තු පූර්ව 1500 50 කාලේ තමයි මෙයා හිටියේ කියලා මොසෙස් පළවෙනි පොත් හතර යන පොත් පහ පොත් පහ ඔව් ඒ වගේ තමයි මම කියන්නේ මොසෙස් ඒ කියන්නේ ආබ්‍රහම්ගේ ඔව් ආබ්‍රහම්ගේ මුළු පුරා වෙන මේ ජෝසප් ඊජිප්තුවට ගිහිල්ලා ඊශ්‍රායෙල් කාර්යයක පස්සේ එහෙ වහල්ු වෙලා මුදෝගෙන රතු මුහුදෙන් ආපු කතාව බයිබලේ සම්පූර්ණ තියෙනවානේ. නමුත් බයිබලේ ෆැන්ටසි කතා දේව කතා අයින් කරොත් ඒකේ යම් ඉතිහාස වර්තාවක් තියෙනවා. ඒ දෙවියන්ගේ අවුරුදු 1500 ගාන තියෙනවා. ඊළඟට හෙරඩෝටස් කියන ග්‍රීක ඉතිහාසඥයා කියනවා. ඔව්. ඊශ්‍රායෙලට යුදෙව්ව ගිය කැලණිවරයන් කියලා. කැලණිවරයන් කියලා. ඉතින් කොයි කාලකද කියන ඒ විස්තර කතා හරිනෑ. ඔව්. දැන් කැලණිවරය කියන සබරගමුවට තියෙන වරයක් නෑ. මේ කියන වර්තමාන කලණිය නෙමෙයි. ඔව් ඔව්. හැඩ ඔය මොය මේ අම්පාර වෙතනේ. පානම හිට්ටුව තමයි හැඩ ඔය මොය හිට්ටුව තමයි පැරණි කැලණිය තිබිලා තියෙන්නේ. ඉතින් ඒ කැලණි කියන එක යා ග්‍රීක භාෂාවෙන් ලිව්ව අදහස මොකද්ද කියලා අපි දැන් උදාහරණ හෙල හෙල කියන වචනේ ග්‍රීක වල තියෙනවනේ හෙලනියස් කියලා. දැන් ග්‍රීක කතා කරපු යුදෙවොන්ට කියන්නේ හෙලනියස් යුදෙවෝ කියලා. මේ අනිත් ග්‍රීසියේ මේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මොකද්ද හෙල හෙල ඩිපාර්ට්මන්ට් කියලාත් නේ කල්චරල් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ. ඔව්. එතකොට සර් මම අහන්නේ සර් දැන් මොසෙස් ඒ බයිබලයේ කිසිම තැනක යුදෙව්ව ගුවන් යානා පාවිච්චි කරපු බවට හන්දේ සර් කියන්නේ ගුවන් යානා වලින් මෙහින් ගියා කියලා නේ ඒගොල්ලෝ පාවිච්චි කරපු බවටවත් ඈත පෙරදිග මේ දූපතක ඉඳලා ඒගොල්ලෝ ආපු බවටවත් කිසිම සඳහනක් බයිබලෙන් හොයාගන්න බෑනේ යුදෙව්ව සම්බන්ධ ඉතිහාසෙ. බයිබලයේ තියෙන මේ මොකද මේගොල්ලෝ ගිහිල්ලා හුඟක් කාලයකට පස්සේ දෙයක් නෑ මේ මොකද මිසරයට ගෙනිච්ච බේරාගෙන එතන ඉඳලා බයිබලයේ තියෙන. එතකොට මේ මිනිස්සු ආවේ කොහමද කොහෙද? එතන සර් මේ ආබ්‍රහම් ගිනලම් තියෙනවානේ ආබ්‍රහම් බැබිලෝනියාවෙන් එනවානේ දෙවියන් වහන්සේ ඒගොල්ලෝ කියන විදිහට කිව්ව නිසා. එතකොට සර් කියන්නේ බැබිලෝනියාවට ගියේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අවුරුදු 50කට. ඒක සර් කියන්නේ බැබිලෝනියාවට ගියේ මෙහෙන් වෙන්න පුළුවන් කියලා නේ. නෑ ඒක අහුණානේ මේ 1998 අප්‍රේල් විතර වාගේ අර ටෙරාකෝටා ශ්‍රද් සම්බුණානේ ඇමරිකන් ටීම් එකකට ගිහිල්ලා ගවේෂණය කරනකොට ඒකනේ පැහැදිලිව කියලා තියෙන්නේ මේක ගොඩනැංගුනේ මේ ගුවන් යානාවලෙන් ආපු සිංහ මිනිස්සු කියලා දීපු විදිහට කියලා. ඉතින් දැන් බැබිලෝනියාවේ සංකේතය මොකද්ද? මේ පියාපත් දෙකක් තියෙනවා. ඔව්. එතකොට මේ සිංහ ශරීරයක් නේද? ඒ කියන්නේ සිංහ මිනිස්සුන්ට සිංහ ශරීරය, ගුවන් යානාවට පියාපත් දෙක ඒගොල්ලන් තියෙන්නේ මූණ විතරයි. ඔව්. ඔය ගුවන් යානාවලින් ආපු කතාව සර් දැන් සර්ගේ පොතේ මේ මං හිතන්නේ සර්ගේ මේ ආ ඒක තියෙන්නේ මේ ඒකයි ලංකා හිස්ට්‍රි channel පෙන්වන හිස්ට්‍රි channel වල පෙන්වලා තියෙන 1998 අප්‍රේල් මැයි මාසේ. ඔව්. මගේ පුතා එක කොපි කරගෙන ආ වීඩියෝ එක ඒක මම බැලුවා ඒ නිසා දන්නේ. ඔව්. දැන් සර් කියනවානේ ඒ බැබිලෝනියාවට ගුවන් යානාවලින් ගිය සිංහ මිනිස්සු ලාංකිකයෝ කියලා.
දැන් ඒක ලාංකිකයෝ වෙන්නත් පුළුවන් දියුණු ඒලියන්ස් අපිරිසක් වෙන්නත් පුළුවන් ලාංකිකයා තියුනේ බර්ගර් මිනිස්සුන් ගැන ශ්‍රී ලාංකිකයා තියුනේ අපේ චක්‍රලේ කෙනෙක් 1950 අපි නෑ සර් කියන්නේ මේ මේ අපේ මේ මේ ශ්‍රී ලංකාවේ මේ මේ මෙහෙ හිටපු අය තමයි කියලා නෑ හිටියේ මිනිස්සු ඔව් ඒ කාලේ හෙළයෝ නමුත් මහා විහාරය කරපු දෙයක් තමයි හෙළ කියන නම කළා සිංහල කියන නමක් ගැහුවා අර අර පිරිස පිටසක්වල ජීවි පිරිසක් වෙන්න බැරිද ඒගොල්ලෝ මැටිපෝර වල ඉලා තියෙන ගුවන් යානා වලින් ආපු පිරිස? ආ මෙහෙමයි අද විද්‍යාඥයන්ට අන්තිමටම යමක් හොයාගන්න බැරි වුණාන් පස්සේ ඔව් ඒකට කියනවා මේ පිටසක්වලින් ආව මිනිස්සු තමයි මේ කරලා තියෙන්නේ කියලා. දැන් අර මොකද්ද ස්ටෝන්හෙන්ජ් බ්‍රිතාන්‍ය ඒකටත් කියන පිටසක්වල ජීවීන් කියලා කියලා. ඊළාට මේ මේ උතුරු ඇමරිකාවේ තියෙන මොනවද මේ නස්කලයින් ඔව් නස්කලයින් ඒවත් කියන කියන්නේ මේ හොයාමක් හොයාගන්න බැරි නම් ඒවා පිටසක්වල නමුත් සර් කියන්නේ මේ අපෙන් ගිය පිරිසක් තමයි මේ ඔය බැබිලෝනියානු සුමේරියන් ශිෂ්ටාචාරය ගොඩනැගුවේ. නමුත් ඒ වගේම සුමේරියානු කතාවල තියෙනවා නේද නීබ්‍රෝ කියලා ග්‍රහලෝකයෙන් ආපු පිරිසක් තමයි ඒගොල්ලන්ට මේ දැනුම දුන්නේ කියලා ටිකක් දුරට යද්දි. නීබ්‍රෝ කියලා ඔය එක්ස්ප්ලැනට් කියලා අපි කියන්නේ. නීබ්‍රෝ කතාවක් තියෙනවා කොහොම හරි දැන් යුරෝපීය දැන් විද්‍යාවන් ලෝකයේ කියලා මේ හැටියට කියන්නේ විද්‍යාව නේ ඒක සයන්ස්. ඔව්. විද්‍යාව කියන්නේ වෙනත් දෙයක් නේ. ඒ සයන්ස් වලින් යමක් තේරුම් කරලා දෙන්න බැරි නම් ඔව්. එතෙන්ද කියනවා ඒක පිටරක් වෙන එක දෙයක් කියලා අත හොද ගන්නවා ඉවරයි. අපි අපිත් පිළිගන්නවා. නමුත් එතනින් එහාට සර්ට මොකක් හරි සාක්ෂියක් තියෙනවද අපේ ඇත්තම ඔය කියන විදිහ හෙළ ඉතිහාසයේ ඔය කියන කාලේ අවුරුදු 6000 කලින් අපේ ඔය කියන මහා දියුණුවක් තිබුණා කියන එක ඔප්පු කරන්න. ඉතින් රාවණාගෙන සාක්ෂි තියෙනවා. එතකොට දැන් අද නාඩි බලන සමේ රාවණෙක් හිටිය නිසානේ. ඊළඟට රසවේදකම තියෙන රාවණා කෙනෙක් හිටපු නිසානේ. ඊළඟට අංගම් ශිල්පය තියෙන රාවණා කෙනෙක් හිටපු නිසානේ. ඊළඟට මේ අර මේ වයලින් එක තියෙන රාවණා කෙනෙක් හිටපු නිසානේ. ඉතින් සාක්ෂි තියෙනවා රාවණා කෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි රජ කෙනෙක් නෙමෙයි මේ ඉරිසි පාලකේ. ඒ කාලේ ඉරිසිවරු කලේ ඇඟ පාලනය නෙමෙයි මිනිස්සුන්ගේ මොළේ පාලනය. මිනිස්සුන්ගේ මොළේ හැඩ ගැසලා මේ විදිහට තමයි ජීවත් වෙන්නේ කියන ජීවත් වීම තමයි පාලනය කළා. ඔව්. දැන් ඔය සර්ගේ ඔක්කොම ටික වයලීනේ හොයාගත්තේ බාහුලීනේ කියලාත් කියනවා. හොයාගත්තේ රාවණා. එතකොට රසවේදක ඒක තියෙනවා බව රාමායනේ. ඔව්. මේ හැබැයි සර්ම කියනවා රාමායනේ ප්‍රබන්ධයක් කියලා. රාමායනේ ප්‍රබන්ධයක් නමුත් ඒක ඇත්ත සිද්ධීන් තියෙනවා. සගනේ රාවණා කියලා කෙනෙක් හිටියා හැබැයි රාම කියලා කෙනෙක් හිටියේ හෝ ඔය කෙනෙදි සිද්ධියක් උන්නේ නැහැ කියලා නේ. රාවණා කියන නම රාවණා නෙමෙයි රා කියන්නේ ඉර වණ කියන්නේ කණ්ඩායම මේ සූර්ය වංශය කියලා දෙයක් තිබුණා කියලා මෙයාගේ රවුල් කියලානේ මේ සිද්ධාත් සංග්‍රහාවේ තියෙනවා. ඊළඟට සැරලෙහින් සංදේශය තියෙනවා රවුල් කියලා. එතකොට දැන් ඒ ඉරිසි පාලකවරුන් තමයි මිනිස්සුන්ගේ මනස සකස් කළේ. ඒ අනුව තමයි මිනිස්සු කටයුතු කරගෙන ජීවත් වෙන්නේ. දැන් සර් මෙතන ප්‍රශ්නේ තියෙනවා මේ ඊජිප්තුවෙත් ඉරට කියන්නේ රා කියලානේ. පාරාවරු වගේ. රා රෝ දෙකම. ඔව්. එතන ඒකයි මේක අතර සම්බන්ධයක් තියෙනවද? ඔව් ඒ ඊජිප්තුවත් එක්ක සම්බන්ධකම් තියෙනවානේ. මොකද සර් කියේ මල්මල අනිත් එක දැන් ඊජිප්තු අකුරු වලින් තමයි හරක්කන් අඩුව ගහන්නේ. දැන් නෑ හරක්කන් අඩුව ගහන්නේ නෑ. ඔව්. දැන් වතාවක් මේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ආව යාගේ ශිෂ්‍යෝ ටීම් එකත් එක්ක ලංකාවේ මාස දෙකක් ගත කළා. ඔව්. ඉතින් එයායි මමයි අපේ තෙන්නකෝන් අයියා මගේ ජාතිකත්වයේ ගුරුවරයා අපි කාර්ක එනකොට මුදියස් දෙන්නකෝන් මහත්තයා නේද? මුදියස් දෙන්නකෝන්. එතකොට මම කැකිලාව කිට්ටුව කොහෙද හරියට එනකොට මම නවත්තන කියලා කිව්වා. මගේ කාර්කේ මම නැවතුවා. ඔව්. මෙන්න මේ මිනිස්සයා මේ කැමරාවත් තෙල්ල කරගෙන මේ දුවන්න හදනවා හරක පස්සේ තෙන්න කොන්න අය එයා නවත්තලා මං ගන්න ඔයා කිව්වා හරක කලබල වෙයි කියලා පින්තූරය ගාව හරක් කන්න ඕනේ. ඉතින් මේ අහනවා මේ ඊජිප්තු අක්ෂර කොහොමද ලංකාවේ අද මිනිස්සු දන්නේ කියලා මේ අවුරුදු 6000කට ඉස්සර තිබිච්ච අක්ෂර. ඒක ටිකක් ප්‍රබල සාක්ෂියක් නේද? ප්‍රබල තර්කයක් නේද? එයා මේ ඊජිප්තු අක්ෂර දන්නවා මේ හරක් කන්න ඕනේ කියලා මේවනේ. අනිත් එක සර් කියනවා නේද ඊජිප්තු පිරමීඩ දැන් ඊජිප්තු පිරමීඩත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ පිටසක්වල ජීවි විශ්ගේ නිර්මාණ උදව් එතු කරා කියලා නේ හිතන්න බැරි නිසා එහෙම කියනවා ඔව් සර් කියනවා නේ ඒකත් ලංකාවේ ගිය කට්ටිය හතු එකක් කියලා නෑ ඔව් ඒක තියෙන්නේ සමේ කාශ්මීරයේ ග්‍රන්ථය මොකද්ද රාජතරංගණිය කියනවා මේ ලංකාවෙන් ඉංජිනේරුවෝ කියන්නේ අපි ගොවියෝ අරගෙන ගියා ඒගොල්ලන්ගේ බැම්මක් බඳින්න ඔව් කාශ්මීරය එතකොට ඒගොල්ලන්ගේ සුදුසුකමේ ඉහළ මට්ටම කියන්නට මේගොල්ලෝ තමයි මේ පිරමිඩ් හදන්නට මීට ඉස්සර ගියේ කියලා කියනවා ඔව් එතකොට දැන් ඒ
පිරමිඩ්වල කොහොම හරි ලැබෙච්ච සාක්ෂියක් තියෙනවා සුදුරෝණු එක්තරා ප්‍රමාණයක් ආහාරයට එකතු කරලා තියෙනවා මේ පිරමිඩ් හදන ලංකාවේ මිනිස්සුන්ට. ඔව්. ඒ සුදුරෝණු පංගුවදීම නැත්නම් පස්සේ මිනිස්සු වැඩ නැවස්සලා ස්ට්‍රයික් කරලා ගියා. ස්ට්‍රයික්. ඊට පස්සේ ආයෙත් ඒ සුදුරෝණු පංගුව දෙන්න ඕන නම් පස්සේ වැඩ කළා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු තමයි ලෝකෙ පළවෙනි ස්ට්‍රයික් එක කරලා තියෙන්නේ කෑම සුදුරෝණු දුන්නේ නැහැ කියලා නේ. ඒ සාක්ෂියනෝ එහෙම තමයි. එතකොට ඊශ්‍රායෙල් මේ පිරමීඩවලත් හම්බ වෙනවා නේද සමහර ගුවන් යානාවල ආකෘති හම්බ වෙලා තියෙනවා චින්තන මම දැකලා තියෙනවා චිත්‍ර ඔව් එතන ඒ සියල්ල සර් කියන්නේ මේ අපිට සම්බන්ධයි කියලා නේ ඉතින් ගුවන් යානාවක් තිබිච්ච බවට ප්‍රවෘත්තියක් කතන්දරයක් තියෙන ලංකා රාමායනේ ඔව් ඊළඟට ගුවන් යානා හා එච්චර විතරක් නෙමෙයි මේ 1860 ගණන් වල ඔව් 70ද 70 ගණන් වල රත්නපුරයේ උපදේශකපති ගිහිලා තියෙනවා බලංගඩ බොල්සුමේ දේවාලයට. ඔව්. එතකොට බොල්සුමේ දේවාලයේ අර අඳුරු කාමරයක් තුල මේ මෙයාගේ කවුද සමන්දේවියන්ගේ ගුවන්යානය හෝ ගුවන්යානය ආකෘතියක් හෝ මොකක්කෝ දෙයක් තියෙනවා කියලා විශ්වාසයක් තිබුණා කාටවත් යන්න දෙන්නේ නැහැ. පස්සේ ප්‍රධාන කපුරාල කියලා නානයක වස්වදිනවා දෙන්න බෑ. මම ජීයේ අරපන්දොර කියලා පිස්තෝලේ වෙන්නලා අඳුර දෙන්නවලා ඇරලා බැලුවා. යම් කිසි දෙයක් ඔහු දැක්කා. එතකොට ඒ දැක්ක දෙයත් බලාගෙන මෙයා ආපහු එන්න පිටත් වුණා අස්සයා පිටින්. ඔව්. එන්න පුරේන මහා වැස්සක් ගාල් අනපේක්ෂිත විදියට මහා ලොකු වැස්සක් වැහලා හැම පැත්තෙම වතුර ගලාගෙන එනවා. ඉතින් නවතින්නෙත් නෑ. හැන්දරෙන් ඉස්සලා යන්නත් ඕන. ඔව්. ඒ යනකොට වතුර කඩකින් අස්සයාගේ මේ මේ පය ඉස්සලා ගිහිල්ලා අස්සයා වැටුණා. දැන් ඉතින් කර කියාගන්න දෙයක් නෑ. රෑත් වෙනවා. පස්සේ අලියගෙන හල්ලා මේ අලියාගේ පිටේ පුටුවක් බඳලා මේ ශ්‍රදිගෙන හල්ලා අන්තිමේදී බලංගොඩ මහපාරට මේ තීචේ කාලේ එගෙනත් බැස්සුවා. දැන් මේ වාර්තාව ගම් ආරක්ෂි විසින් ඉදිරිපත් කරපු සාක්ෂිය තවමත් තියෙනවා. තවම තියෙනවා නේද? ඔව්. තමයි ආකාරයසල තියෙනවා. මිනිස්සු බලන්න. රාජ්‍ය ලේකනාගාරේ තියෙනවා මේ වාර්තාවනේ. ඔව්. ඒතකොට ඒ අනුව සර් හිතන්නේ මොකක් හරි එකක් තිබුණා කියලා ඒ. ඔව් දැන්. ආ ඊනාට මේ එයා 7 දවසෙන් උණ ගැ 6 වෙනි දවසේ මල ඇහිලා හොඳටම උණ ගන්න. ඔව්. ඒකට කියන්නේ කැලෑ උණ කියලා නේද? ඔව්. 6 වෙනි දවසේ මල. ඔව්. ඒ නිසා බැලුවේ මොකද්ද කියලා අහගන්න හැටියක් නෑ. ඔය වගේ තියෙනවනේ අර ටූටන් කාමන්ගේ සෝහන විවෘත කරපු කට්ටියත් ওই විදිහට මරුණා කියලා අකාලේ එක එක්කෙනා. මොකද? ටූටන් කාමන්ගේ සෝහන විවෘත කරපු අයත් මරුණා කියලා කියනවනේ අකාලේ එක එක්කෙනා. ඔව් තියෙනවා තමයි. ඔව්. එතකොට සර් දැන් මේ මම අර අහන්න හැදේ දැන් වයලීන කතාව ওই රසවේදකම සර්ද අංගම්. එතකොට දැන් රසවේදකමට නම් රාවණා හොයාගත්ත කියලා එකම එක සාක්ෂියක් තියෙනවා ඉන්දියන් පොතක මේ තමයි වාග්බටගේ අෂ්ටාංග මේ සෝරි මේ රස රත්න සමුච්චය කියලා පොතක් තියෙනවා රසවේදකම ගැන. ඒ අරනහම ක්‍රිස්තපෝර 8 වෙනි සියවසේ මොන නාගානන්දද කවුද කියලා කෙනෙක් එයා හුඟක් මේ ලියලා තියෙනවා මේ රාවණා ගැන. ඔව්. ඒක තමයි ඔය නාඩි වේදකම හොයාගත්ත බව රසවේදකම හොයාගත්ත බව දැන් ඒ ඊට ඉස්සෙල්ලා මේ මොකද්ද රසදිය දාලා ගුවන් යාන හැදුවේ එක රාවණාට ඉස්සෙල්ලානේ. ඔව්. ඒකට කිව්වේ වෛමානික ඔව් නෑ නෑ මේ ඒකට කිව්වා මේ ලෝහ වේදේ කියලා. ඒ ලෝහ වේදයෙන් ලෝහය වැඩ කරන අතර මේක දේහ වේදේ. රස වේදකම දේහ වේදේ. ඔව්. අර මම කියන දේ මේ රසරත්න සමුච්චය රසාචාර්යවරු 24 දෙනෙක් ගැන කියනවා ඒක එක්කෙනෙක්ගේ නම තියෙනවා ලංකේශ්වර කියලා. බොහෝ දෙනෙක් හිතනවා ඒ රාවණා වෙන්න පුළුවන් කියලා. සහ ළමා රෝග වේදකම ගැන රාවණානි කුමාරතන්ත්‍රය ලිව්වා කියලා. කියන්නේ රාවණාගේ කුමාරතන්ත්‍රය කියලා. කියන්න ඕන මේක සිංහලට පරිවර්තන කළා. පරිවර්තනයේම තියෙනවා රාවණා කුමාරතන්ත්‍රය. මොඩර්න් මොඩර්න් පරිවර්තනය ඉස්සර. ඔව්. ඒතර අනිත් සමහර කාරණා මෙයා ප්‍රබන්ධ වෙන්න බැරිද? මම මෙහන්නේ ඒකයි කියන්නේ. කොහොම හරි රාවණා ගැන මහා පුරාවෘත්තයක් විතරක් වෙන්න බැරිද කියලා. මෙහෙමයි. එනේ රාවණා කියලා කෙනෙක් පිටිය බවට ප්‍රමාණවත් සාක්ෂි හතරක් තමයි මම කිව්වේ. දැන් එයා ලියාපු එක පොතක් තමයි එයා ප්‍රබන්ධය කරපු එකක් තමයි කුමාරතන්ත්‍රය. ඔව්. ඒ විදිහට ඒ වගේම අරක ප්‍රකාශය හතක් තියෙනවා. ඔව්. එතකොට මේ ඒ විදිහේ බොරු දෙයක්ම එන්නේ නැහැ. සමහර වෙලාවට සූර්ය වංශය විසින් කරපු එක රාවණා කියන නම යටතේ ආවද කියන්න බෑ. කියන්න බෑ නේ. එතකොට සර් දැන් ප්‍රධාන මහායාන සූත්‍රයක් නේ ලංකාවතර සූත්‍රය. ලංකාතර සූත්‍රය අපි ප්‍රබන්ධයක්ම කියලා හිතුවත් එහෙම හිතුවත් ඒ සූත්‍රේ රාවණාගේ නම තියෙනවනේ රාවණාගේ රාවණ අනුරතය. කිසියම් ඇත්තක් මේවා ගැබ්බෙලා තියෙනවා. ඔව්. එතකොට ඇත්ත ටික කොයිකද ඊළඟ අතිශෝක්ති ටික කොයිකද බොරුව කොයිකද මේවා අපිට හොයාගන්න බෑ. ඇත්තක් තියෙනවා වෙ. ඒ ටික හොයාගන්න ඕනේ. ඒ කියන්නේ සර්ගෙන ඓතිහාසිකව මේ රාවණා සම්බන්ධ යම් කතාවක් තියෙනවා. නමුත් මේ මෙන්න මේක කියන්න ඕන. 2017 සැප්තැම්බර් මාසේ 3 වෙනිදා මේ බොල්සුමේ දේවාලයේ මේ උත්සවය පටන් ගන්න දවසේ. ඔව්. පෙරහැර.
පෙරහර පටන් ගන්නේ 9ටද 9 හමාරටද. එතකොට 6 ඉඳලා 9 වෙනකන් ශ්‍රාවණ පූජාවක් කළා මේ මෙගිහානේ ඉන්න දුලිප් සංජයර. ඔව්. දේශීය කඩේ දාගෙන ඉන්නේ. ඔව්. එයා කණ්ඩායම ගිහිල්ලා. ඔව්. එතකොට ඒ අවස්ථාවේ දැන් ඔන්න යහන් කවි කියනවා මේ ශ්‍රාවණ දෙවිඳුනේ මල්ලේහනාවට වඩින්න කියලා දුලිප්. ඒ කියනකොට මම අපි සිටිය කට්ටිය දැක්ක කොළපාට සුදුපාට ආලෝක ගුලියක් ඈතින්දලා මෙහෙම එනවා. එතකොට එතන අපි ගාව හිටියා දැන් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර යහම්පත් මහත්මයා. අනුරාධා යහම්පත් මහත්මිය. අන්තු අනුරාධ එක්මන්ට හරි ගුරුසේන මහත්මයා මේ වීඩියෝ කරනවා කිව්වා. ඔව්. ඉතින් මෙහෙම ඇවිල්ලා ළඟට හෙගෙන තියලා ගියා. ඉතින් පස්සේ එතන හිටියා මේ කවුද බස්නායකයෝ මං කිව්වා බලන්න පහරි පුදුමයි. ඔවිත වඩා පුදුම අපි දැකලා තියෙනවා කිව්වා. දැන් මේ බොල්තුමේ දේවල් අදත් කෙනෙකුට දැන් අපි කියමු අපිට කියලා ගිහිල්ලා බලන්න හරි කතා කරන්න හරි පුළුවන් කමක් තියෙනවද මේ දේවල් කවුරු හෙක්ක දැන් සක්‍රීයව ඔය දැන් සෙනසුරාදාට හැමදාම පස්සට ගිහිල්ලා යනවා. අහහ එතකොට යත් එක්ක සෙනසුරාදා දවසේ ගිහිල්ලා හැම වෙලාවෙම කතා කරන්න පුළුවන්. පුළුවන්. ඒතර ඒගොල්ලෝ යම් සර් කතා කරලා බැලුවේ නැත්නම් රාවණා කියලා මොනව හරි ඒගොල්ලෝ දන්න පුරාවෘත්තයක් අපි නොදන්න මොනවද? එහෙමනම් මං අහලා බැලුවේ නැහැ. සුමන සමන් ගැන ඔය කෙනෙක් දේවල් ඒගොල්ලෝ දන්නවා. දන්නවා. ඒ වගේම සර් දැන් අර අය අපි කතාවේ මුලින්ම දැන් ඔසෝ යුදෙවෝ ගැන කිව්වනේ මේ බයිබලය ගැන කිව්වනේ. ඔව්. දැන් ඇත්තටම බයිබලය තමයි ලෝකෙට වැඩිම විනාශයක් කරපු විශේෂ බයිබලේ පරණ දෙස්ම කිරිදරුවෝ පවා මරන්න කියන ග්‍රන්ථයක්. ලෝකෙට මේ තාක් විනාශ වුණු පොත් දෙකයි. කඩුව මතෙන් පහර දෙන්නට කියන්නේ මේ මිත්‍යාදෘෂ්ටි මේ අනුන්ගේ දේවාල පූජාස්ථාන කඩන්න කියලා බයිබලයේ තියෙන එක තමයි ඇත්තටම මුස්ලිම් කාරය දැන් කරන්නේ. මම කියන්නේ බයිබලය සහ බයිබලයේ අවජාතක දරුවා වෙච්ච කුරාණය තමයි සර් ලෝකයේ තියෙන ලෝකයේ මේසා මේ මානව සංහාරයක් කරපු ලෝකයට විපතක් කරපු ග්‍රන්ථ දෙක. ඒතකොට මේ යුදෙව්ව අදහන යෙහෝවා නේ ඒගොල්ලෝගේ දෙවියන් වහන්සේගේ නම එලෝහිම් කියනවා යෙහෝවා කියනවා යහ්වේ කියනවා නම් තුනම පාවිච්චි වෙනවා. ඇත්තට යා නමක් නැහැ කියලා කියන්නේ. නමුත් ඒ යෙහෝවා සහ Hindu සාහිත්‍යයේ කියන යම අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඔය අපේ නාරද කරුණාතිලකයි කොළඹ සේනාලාගේ පොතකුත් ලිව යම හේවත් යෙහෝවා කියලා. ඔව්. ඒකට සගේ මොනවා හරි නිරීක්ෂණයක් තියෙනවා. ඒකට යම කියන්නේ ඔව්. යම් දැන් මොකද යම මේ කියන එක ගැන පරණ විතාන හුඟක් කියලා තියෙනවා. මේ මොකද සුමන සමන්ගේ යම යදන්න ඒ යම කියන කතාව ගැන දිග දේවල් දීලා තියෙනවා. මම නම් ඒක ජම්බුරෙන් හදාගන්න. අරගෙන සමානකම් කියනවා. දැන් යම කියන්නේ මේ God of Pitras Hindu වලයි කිය පියවරුන්ගේ දෙවියෝ. ඒ කියන්නේ මේ පීතෘ ආදි පීතෘවරුන්ගේ දෙවියෝ අරගොල්ලෝ බයිබලෙත් කියන්නේ සරල දෙවියන් වහන්සේලා මේ ආදි පීවරුන්ගේ දෙවියෝ කියලා. එහෙම එහෙම එකක් නෙමෙයි එහෙම ගොඩක් තියෙනවා. ඒතකොට ඒ එතකොට පොඩි සමානකමක් මේ ආසියාතික කතාවේ සම මේකේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වේදේ යම කියලා ධර්මරාජ කියලා කියන කෙනයි බයිබලේ යුදෙව්වෝ හීබ්‍රු භාෂාවෙන් ලියපු හැබ්‍රු සර්ගිවනේ මේ යෙහෝවායි අතර සමානකමක් තියෙන බවට සාක්ෂිතාව ගොඩක් තියෙනවා. මම එකක් කිව්වේ මේ ඊළාට අනිත් එක දැන් මේගොල්ලෝ යුදානේ. ඔව්. දැන් යුදා කියලා කියන්නේ යුදනා. යුද්ධ නායකයා. දැන් බුදුහාමුදුරුවෝ කාලේ ලංකාවේ ප්‍රදේශ පාලනය කළේ මේ යක්ෂ සේනාධිපතිවරු. එතකොට අර මං කියපු මාසලේ කඳු ප්‍රදේශය පාලනය කළේ මේ කවුද? මේ හේමවත ඇතුළු කණ්ඩායම. හේමවත සාතාගිර පූර්ණක තුන්දෙනාගේ සෙල්ලිපි තියෙනවා. ඒ තුන්දෙනා පාලනය කරපු ප්‍රදේශයන් තුනක් තිබුණා. දැන් මෙන්න මේ ආකාරයට මේ මොකද තමන්ගේ යුදනායක තමයි ගුවන් යානාවලින් අර සබරගමුවේ මිනිස්සු කණ්ඩායම් පැනලා ගියලා ආවා ගලා. ඔය ඔය සර් ඔය පූර්ණකගේ එයාගේ බිරිඳ මේ එරන්දති නාගකන්‍යාව කියලා කියන්නේ ඒ දෙන්නගේ පුතෙක් කියලා මතයක් තියෙනව නේද දැඩි මුණ්ඩ? ආ වෙන්න පුළුවන්. හැබැයි පූර්ණක ගැන මේ මේ මෙන්න මේ කාරණා වැදගත්. දැන් පූර්ණක යක්ෂයා ගෙනිච්චේ විදුර පඬිතුමන මේ මොකටද දමල ගහන්නට මොන මොන හුලඟටද වේරම්භ වාදයේ වේරම්භ වාදයේ. ඔව්. ඉතින් වේරම්භ වාදයේ හොයාගත්ත දෙවන ලෝක යුද්ධ සමයේ 1939-40 කාලේ. ඔව්. ඒ කොහමද උපදෙස් දීලා තියෙන බෝම්බ දානකට වඩි 25000 මට්ටමේ ගිහිල්ලා. ඔව්. කාලසොක් වෙලින්න නොදින බෝම්බ දාලා ටක් ගාලා 30000 කට නක් ගන්නට ඕන. ඔව්. ප්ලේන් එක 30000 කට නගලා තමයි පැනලා යන්න ඕන. ඔව්. අන්න අඩි 30000 කට නගලා පැනලා යනකොට තමයි එක පැත්තකට යනකොට වේගය භාග වෙනවා. අනිත් පැත්තට යනකොට වේගය ඩබල් වෙනවා. දෙගුණ වෙනවානේ. ඔව්. එතකොට දැන් මේ මෙන්න මේක තමයි ඒගොල්ලෝ දැන් ඊට පස්සේ නම් කළා ජෙට් ස්ට්‍රීම් කියලා. ඔව්. ඔන්න ඕක තමයි අපි ඉස්සර දැනගෙන හිටියේ වේරම්භ වාතේ ඒක දමල ගහුවාන් පස්සේ පළසක් වලට යනවා කියලා මේ කියන්නේ. ඔව් ඔව්. පළසක්. ඒක මේ ඇත්ත කතාවක්. ඇත්ත කතාවක් නේ. මොකද ඒ විද්‍යාත්මකව සනාථ වෙනවා. ඔව්. මොකද අපේ අර ජනප්‍රවාදවල තියෙනවනේ දැඩි මුණ්ඩ අර මාරසේනාවවත් මේ සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ අතහැරලා කියන එක. ආචාර්ය බුදුහාමුදුරුවෝ ගාම ඉඳලා. ඔව් ඒ දැඩි මුණ්ඩ මතයක් තියෙනවා ඒ රන්දතිගේ පූර්ණකගේ පුතෙක් කියලා. ආ එන්නම තියෙනවා. ඔව්. ඒ ජනප්‍රවාදයක් තියෙනවා. ඔව්. පූර්ණකගේ සෙල්ලිපි තියෙනවා කියලා සර් කියන්නේ මාතලේ නේ? කොහොමද මන්ද මේ
පුනගේ මේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිරෝන් වොලියම් 1 වල පර්ණතනක පොතේමනේ පර්ණක පුන කියලා තියෙනවා ඊළඟට පූර්ණක හෙමෝතගෙන තියෙනවා හෙම් කියලා තියෙනවා අනිත් එක මොකද සතගිර සතා කියලා දෙනවා සතා හෙම් පුන ඔව් එහල සතගිර හෙමෝක පුන තුන්දරා සෙල්ලිප තියෙනවා හ්ම් ඒ කියන්නේ සර් දැන් මේ අපි මේ මහා වංශය ට හිරකාරයෝ වෙලා අපි මේ මහා ඉතිහාසයක් අමතක කරලා ඉන්නේ ඔය කියන විදිහට. මම අනිත් එක දැන් අර සංස්කෘත ග්‍රන්ථයේ මහායාන විද්‍යාව දානේද? මේක කියනවා. ඔව්. මේ සංගරක්කිත හාමුදුරුවෝ නාගදරුව දෙන්නෙකුට විනය ඉගෙනුවා කියලා. මේ විනය ගන්න නම් මහානන්ට පැ සංගිතරක්කිත හාමුදුරුවෝ ආපු මේක මොකද්ද? නැවයි. ඔව්. මේ එයා හිටිය ගල් වෙනයි අන්න මේ දෙසිය දාහත දෙසිය හැත්තෑවද සෙල්ලිපිය ඉන්ස්ක්‍රිප්ෂන් සිලෝන් බොලියම් වන්නට ඊළඟට මේ සිරිපා කතරගම හිට්ටුව තියෙනවා සිතුල් පව්වේ ඔව් එකක් තියෙනවා සංගරක්කිත හාමුදුරුවෝයි පුන්න හාමුදුරුවෝයි මේ එකට ජීවත් වෙච්ච ගල්නේ නෑ ඔය මේ සදිව්‍යවදානේ තව කතාවක් තියෙනවා අර සුණාපරන්ත පුන්න හාමුදුරුවෝ මෙහෙට ඇවිල්ලා මෙහෙන් සඳුන්ලි අරන් ගියා කියලා ඒක රත්නදීපේ කියලා ලංකාවම කියලා දෙන දිව්‍යවදානේ අරන් ගියා කියලා මකුලකාරාමේ හදන රත්නසඳුන් විහාරේ ඔව් ඒ කියන්නේ අර යක්ෂ සේනාධිපතියගේ තමයි ඒක පස්සේ සඳුන් වෙන සඳුන් වනේ ඔව් අවසරයක් නැතුව හපාගත්තා නේ කියලා එයාගේ මල්ලිව අතර ගොඩ ගන්නවානේ පුන්න හාමුදුරුවෝ ඒ වෙලාවේදී බුදුහාමුදුරුව ගැන කිව්වම පැහැදිලා අර පොලිදාස් කරලා යවනවා ඔව් ඒකෙන් තමයි සාසය ඒක ඉතාල වැදගත් එකක් තියෙනවා. ඒ මේ 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 පූර්ණ අවධානයේ තියෙනවා. එතකොට ලංකාවේ සක්විති රජ කෙනෙක් හිටියා කියලා. හ්ම්. ඒ වචනේම තියෙනවා දිව්‍යදානි. ඒක නම් මම දන්නවා. ඔව් ඒ වචනේම තියෙනවා සර්. ඒක මම වකිමෙම කියන්නේ. ඒ මොහොතේ ලංකාවේ සක්විති රජ කෙනෙක් හිටියා කියලා දිව්‍යදානි තියෙනවා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙම. ඒක ඉතාල වැදගත් කරුණක් කියලා මම හිතන්නේ. ඔව්. ඒකම බුදුහාමුදුරුවෝ මේ ලංකාවට වැඩියා හොර කොහොමයි බුදුහාමුදුරුවන්ට සමකාලීනව සුමන සවන් සහ මේ කවුද අර යම කියලා අපි කිව්වේ ඔව් එයා කවුද පුතා මේ යමර වේදේ කියන ධර්මරාජ කියලා තව ධර්මරාජ ධර්මරාජ දැන් ධර්මරාජේ සෙල්ලිපි තියෙනවා සුමන තියෙනවනේ සෙල්ලිපි තියෙනවා ආ එහෙමද ඔව් ඊළඟට දැන් මොකද්ද මහා වංශයේ තියෙන එක කාරණාවක් නිෂ්ප්‍රභා වෙනවා සෙල්ලිපි වලින් ඔව් ඒ තමයි අර රොහුණට පලාගිය මහානාද යුවරජු දේවානම් පීතිස්සේ මල්ලිනේ මල්ලී කියලා නමුත් සෙල්ලිපි වල කියවන්නේ දසබතික නවිනය දසබතික කියන්නේ සුමන සමන්ගේ පුත්තු තමයි දසබතිකයෝ ඔව් ඒගොල්ලන්ගේ නාවික ප්‍රධානියා තමයි උපරාජනාග ආ දසබතික නවිනය උපරාජනාග මේගොල්ලත් එක්ක බෙදලා ගිහිල්ලා මාගම රජ ප්‍රධාන පිටරන දෙනවා ඔව් ඒ කියන්නේ මහින්දාගමනේ වෙන කාලෙම නේ කිට්ටු කාලෙක ඔව් ඒ සමකාලීනව සිද්ධ වෙච්ච දේවල් ඔව් එතකොට දැන් දේව මොකද්ද විහාර මහා දේවීගේ පරම්පරාවයි කාවන්තිස්ස පරම්පරාවයි මෙන්න මේ දෙකට බෙදලා ගිය එකම නාග පරම්පරාව. ඒ නාග පරම්පරාව. අනිත් එක සර් දැන් මේ ඔය මොහොත ගොඩගලන කතාවක් මහා වංශයේ තිබුණාට මොහොත ගොඩගලලා මේ දේවානම් මේ කොත් විහාර මහා දේවී බිලි වෙලානේ මොහොත මේ කාවන්තිස්සර හම්බ වෙන්නේ. හැබැයි මහා වංශයට වඩා පරණ විශ්වසනීය පොතක් තමයි සීහල වත්තුප්පකරණේ. රසවාහිනියට පදනම් වෙච්ච. එච්චරවන අද යන්නකෝ මේ ඇලෙක්සැන්ඩ්‍රියා ජාතික කෞතුකාගාරයේ ඊජිප්තුවල මේ චලනි වරාය විනාශ වීම නැව හමුදා විනාශ වීම මැණික් වෙනඳ විනාශ වීම මේ කැලණි විහා මේ සිරෝම මේ කැලණි අපි මේ කියන මේ කොළඹ කිට්ටුව කියන කැලණි නෙමෙයි නේ මේ කල්යාණවතී විසව හදාපු කැලණි නේ අද තියෙන කොළඹ ඒක ඊටම අලුත් නේ කල්යාණවතී විසව කියන පරාක්‍රමබාහු රජු මේක විසව ඔව් විසව නේද පොළොන්නරි වගේ පොළොන්නරි වෙන්නේ ඔව් එතකොට අර 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 කතාවෙස තියෙන සීහලවත් උත්පකරණේ විහාර මහදේවි කාවන්තිස්සයි වැලිකලියේ පටන් යාළුවෝ කියන. ඔව්. එතකොට අර අර කතාව අමු මහවසිනේක අමු බොරුවක් බව ඔප්පු වෙනවා සිහිරවත් උත්පකරණේ. කොහොම හරි මේ 100%ක්ම සත්‍ය නැහැ. නමුත් අපිට ඉතිහා ලංකා ඉතිහාසය කොහොමද? හැබැයි ඉස්සර කියන්නේ අර විදිහේ මුහුදු ගැලීමක් වෙලා ඔය පානම කිට්ටුව කැලණිය විනාශ වෙලා තියෙනවනේ. තියෙනවා. අදත් ඒකනේ මේ අර යුරෝපයේ මේ සුද්ධ එන්නේ මේ වලට මොනවද මේ මුහුදු රැලේ ශෝක දාන්නේ මේ ක්‍රීඩාව මේ සර්ෆින් නේද? සර්ෆින් වල. ඔව්. එකෙන් නොගමරු මොහොත. හ්ම්. නොගමරු මොහොතනේ. ඔව්. ඒක කැලණි තිස්ස ඉන්න ඕනෙත්, මණියක් හිත නාගරාජයා ඉන්න ඕනෙත්, ඒ හිටියානම් ඉන්න ඕනේ. ඔය හරියනේ. ඔය පාන මොකිනේ. දැන් මමයි තව කරුණාරත්න කියලා කෙනෙක් අපි දෙක මේ කීප දෙනෙක් තමයි මේ නීලගිරි චෛත්‍ය හොයාගත්තේ. ඔව්. කැලේ කපාගෙන ගිහිල්ලා කටුව කුල්ල රෙංගලා. ඔව්. ඒයින්
කිලෝමීටර් දෙකක් විතර ඈත තියෙනවා නීලගිරි කන්ද. ඔව්. හුඟක් පුරා නටබුන් තියෙනවා. ඔව්. ඒකේ ගල් ගුහාවක තියෙනවා මේ රජවරු දෙන්නෙක් දේව ඔටුන්න නෙමෙයි රාජ ඔටුන්න තියෙන දෙන්නෙක් වැඳගෙන බණ අහනවා මැද්ද බුදුහාමුදුරුවෝ බණ කියනවා. ඔව්. මම විශ්වාස කරනවා මේ මම කාවන්තිස්සයි කැලණිස්සයි දෙන්නා වෙන්න ඕන මේ බුදුන්ට වැඳගෙන බණ අහන්න. ආහා. නිරූපණය කරලා තියෙන කියලා. ඔව්. එතකොට සර් දැන් මේ සර් කියන අනිත් සර් කියන විදිහට මේ ටිකක් අපි කන්ෆියුස්ල් කතා කරා සර් අපි මේ වීඩියෝ එක කලින් කතා කරලා තිබ්බා සර් කියන්නේ අශෝක කියලා පාලකෙක් ඉන්දියාවේ හිටියම නෑ කියලා නේ කිසිම පතපතක එහෙම දෙයක් සඳහන් වෙන්නේ නෑ දැන් සෙල්ලිපි වල සඳහන් වෙනවා දෙවනපිය පියදසි 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 ලාජා කියන එතකොට දෙවනපිය පියදසගේ සෙල්ලිපි මං හිතන්නේ 37ක් 38ක් ඉන්දියාවේද ඔව් ඉන්දියාවේ තියෙනවා ඔව් අනිත් එක තමයි චන්ද්‍රගුප්ත මෞර්යගේ රාජසභාවේ සිටියා ග්‍රීක තානාපති වෙරේක. ඔව්. ඔහු හුඟා දේවල් විස්තර කියලා තියෙනවා. ඔව්. එතකොට ඒ අරනහම ඉන්දියාවේ බලවත් රජවරු බලවත් අධිරාජ්‍ය ගැන පර්ෂියන් ලේඛනවල තියෙනවා ග්‍රීක ලේඛනවල තියෙනවා. හැබැයි මේ දිව්‍ය අවධානය තියෙනවා නේද අශෝක අවධානය කියලා අශෝක ගැන විස්තරයක්. ඔව් අශෝක අවධානය ගැන තියෙනවා. ඔව්. ඉතින් අඩු ගානේ පර්ෂියාන හෝ ග්‍රීක ලියවිලි වල නැහැ. ඊළඟට ඉන්දියානු කිසිම දේශනයක් ඇත්තේ නැහැ. ලංකාවේ මහාවංශය කියනවා අර දෙවනපිය රජුව තමයි අශෝක කියලා. එච්චරයි සාක්ෂි. ඔව්. මේ ලංකාවේ තියෙන පොතකයි ඒක කියන්නේ. හැබැයි බෂාම් පවා කියනවා නේද ලංකාවේ මහාවංශය උදා වුණා කියලා ඒගොල්ලන්ට ඉන්දියාවේ ඉතිහාසය හදාගන්න. ඔව් දැන් මොකද දෙවනපිය පියදසගේ සෙල්ලිපි හොගාල හම්බ වෙනවා කවුද මේ කියලා හොයාගන්න බැරුව හිටියේ. අපි අශෝක ලිපි කියලාද කියන්නේ ඒවට නේ? නෑ ඒ කාලේ මොකක්ද දෙවනපිය මේ ලිපි වගේ කම්මන එක බලවත් රාජ කිව්වේ. ඔව්. එහෙම තියෙද්දි තමයි ඒ 34 මං හිතන්නේ 36 හෝ 7 දී මේ මහාවංශය ටර්නර් විසින් පරිවර්තනය කරලා ඉංග්‍රීසියට. ඔව්. අන්න එතකොට වුණා මේ දෙවනපිය කවුද කියලා මහාවංශයෙන්. ඒ අනුව තමයි හඳුනාගත්තේ. ඒ කියන්නේ ඒ අනුව තමයි මේ අශෝකට මේක ආදේශ වෙන්නේ කියලා සර්. නෑ අශෝක නේ කොටනංගු නමුත් මේ ලංකාවේ තමයි දෙවනපිය මේ රජුගේ සෙල්ලිපි. දුටුගමන රජුරවන්න තියෙනවා දෙවනපිය මහරජ ගමිනි. මේ නවින් සෙල්ලිපි 14ක් 15ක් විතර. දුටුගමන රජුරවන්න. දුටුගමනට. සද්ධාත ඉස්සර තියෙනවා දෙවනපිය මහරජ ගමිනි සිසගේ සෙල්ලිපි 11ක් විතර. ඔව්. එතකොට තව තියෙනවා දෙවනපිය මහරජ නවන දෙවනපිය නම තියෙන තව සෙල්ලිපි 3ක් 4ක්. ඔව්. එතකොට අර සමහරු කියනවානේ මේ සක්ක කියලා කියන්නේ ලංකාවේ හිටපු රජ කෙනෙක් කියලා. සක්කස්ස පණිත සක්කස්ස මේ දේවන අර අර සෙල්ලිපියක් පෙන්වනවානේ සමහරු අර මේ මොකද්ද මහරජ පණිත බඹන දුතක මතලිය ලෙන කියලා මේ සක්‍රයාගේ රියදුරු වෙච්ච මාතලිය කියලා එන කියලා. කොහොම හරි ඔය සක්‍ර කියන එක ගැන ලොකු විස්තරයක් තියෙනවා මට මතක නෑ මොන පුරාණයේද කියලා. ඔව්. මේ ඒක කියවනවා මේ දේව අධ්‍යාපනයක් ගැන. ඔව්. ඒ දේව අධ්‍යාපනය ආරම්භ කළේ බ්‍රුගු මහර්ෂි. එතකොට ඒ බ්‍රුගු හිටිය තැන තමයි බාරපච්ච අද බ්‍රෝච් කියලා කියන්නේ බොම්බායට 70ක් විතර උසුරෙන්. ඔව්. එතකොට ඒ කාලේ ඉන්දියා ලංකා තියුණේ නැහැ නේද? ඔක්කොම එකට තියුණේ. එතකොට එන්න එතන කවුද බ්‍රුගු මහර්ෂි තමයි මේ දේව අධ්‍යාපනය කියලා එක ඩිග්‍රී එකක්. ඔව්. එතකොට ඒක සබ්ජෙක්ට්ස් තියෙනවා 11ක් විතරයි. ඒ ටික සමත් වුණාන් පස්සේ ඔහු දේවයෙක් වෙනවා. දේවයා කියන්නේ පාලනයට සූසු කෙනෙක්. මේ විදිහට දේව වංශයක් ඇති වුණා. ඒක තමයි පාලක පන්තිය එහෙල යන්නේ. ඔව්. ඒතර ඒකේ ආරම්භකයක් කෙනා බ්‍රුගු කියනවා. අවසානයක් කෙනා සුමන සමන් කියනවා. එතකොට සුමන සමන් මේක අතෑරලා තියෙනවා. ඒ අතෑරපු නිසා මේ ගිහි දේවල් ටික ඒක අහස් හතර ගියා ඉන්දියාවට අහස් හතර ජ්‍යොතිෂ වුණා. ඔව්. වේද හතර ගියා ඉන්දියාවට වේද හතර ආයුර්වේද වුණා. ඉතින් මේ දේ තමයි අරහට ගිහිලා තියෙන්නේ. ඔව්. ඉතින් ඒ ටික අර පොතේ නැහැ. අරක තියෙන්නේ මේ විදිහට අවසානයක් කෙනා මෙයා. ඉතින් අපි මහාවංශයෙන් අනිත් එක ගන්න ඕන. බුදුන්ගෙන් බණ අහුවා සෝවාන් වුණා. එහෙනම් සමහර කියන මේ සක්‍ර කියලා කියන්නේ බුදුහාමුදුරු සමකාලීන ඉරානයේ හිටපු ප්‍රේරිස් රජුරෝ කියලා සමහරුන්ගේ මතයක් තියෙනවා නේද? එහෙම ඉතින් අර ලැනරෝල් ලිව්ව පොත ඉංග්‍රීසියෙන් නේද ලැනරෝල් කොපි කරලා මේ යුෆ්‍රේඩ මේ එම්කේ ජයසේන ලිව්වා ඉතින් ඒ විදිහේ දේවල් තියෙනවා මොකද තවුතිසාව කියලා ඒ කාලේ කිව්වේ ඉරානයේට මේ ඉරානයේ පර්සියාව නේද ඒ කාලේ පර්සියා කොහොම හරි ඉංග්‍රීසියෙන්ගේ දැන් ඉංග්‍රීසියෙන් ලියාපු ඉතිහාසයන් විශ්වාස කරන්න බෑ ඒක තමයි ලැනරෝල් ලිව්වේ ලැනරෝල් ලිව්වක තමයි එම්කේ ජයසේන ලිව්වා එනිමේ මේ රාජකීය ආසියාතික සංගමයේ හදපු බොරුවම තමයි සර් කියන්නේ මේ රාජසීය ආසියාතික සංගමයේ හැදුවේ ඒ දැන් කිසි දවසක හිතනවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නැති වෙලා ආයේ කියලා. ඔව්. ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයිති ආසියාතික රටවල සංස්කෘතිය ඒගොල්ලන්ට ඕන විදිහට සකස් කළා ඒගොල්ලෝ දැක්කා. ඒක තමයි කලින්හම් කළෙත් මේ බුදුහාමුදුරුවෝ
මෙතන බුදුනාය කියලා ඒ බොරු වාර්තා තියෙනවා. නමුත් ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ ගැන දැන් ඉන්දියන් කාලසගෙන මේ කාලේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවෙ වෙන්ටත් පුළුවන්. නම කණින්හම්ගේ වාර්තා පිළිගන්න බැරි මට්ටමේ බොරු. ඔව්. දැන් මං අහන්නේ කණින්හම ඕක ප්‍රොජෙක්ට් එක ගන්නම් කරේ. එයාලා බුදුහාමුදුරුවන්ට වඩා මහාවීරව ප්‍රොමෝට් කරා නම් වාසිදායක නැද්ද? මොකද මහාවීර ගැන ඉන්දියාවේ හැමෝම ගොඩක් අය දැනගෙන හිටියනේ ජෛන මහාවීර ගැන. ඇයි ඉන්දියාවේ කවුවත් නොදන්න ගෞතම බුදුහාමුදුරුවෝ එයා තෝරගත්තේ? බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කියන යුදෙව්වා නම්. ඔව්. යුදෙව්වා හබරගමුවේ නම්. ඔව්. හබරගමුවේ ශක්තියයි මේ දේ ටික දන්නවා නම් මේ රට වටන්න එපා. දැන් 1819 නේ මෙයා මේ මැදිහත් වෙන පළවෙනි වතාවට මේ නේතන් රොස්චයිල් දැන් 1819 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිලෙක්ට් කමිටි එකක් තිබුණා තේරීම් කාරක සභාවක්. ඔව්. නැවත වතාවක් 818 කරලා අතිමෙන්ට මොකද කරන්න ඕන. එතකොට මාස දෙකක් ආවා. එකක් තමයි වැඩි බලකොටු ගානක් හරි ගස්සලා උඩරට රාජ්‍යයේ හමුදා නවත්තන්න ඕන. අනිත් මතය තමයි එහෙම වැඩි බලකොටු ගානක් අවශ්‍ය නැහැ මහනුවර විශාල හමුදාංශයක් නවත්තලා වටේට මේ රෝඩ් නෙට්වර්ක් එක හරි ගස්සනවා 48 කින් ඕන තැනකට ගිහිල්ලා එක මෙල්ල කරන්න පුළුවන්. දැන් මේ දෙගොල්ලම තමන්ගේ මතය අතාරින්න නැහැ. ඉතින් අන්තිමේදී වාද කරලා කරලා ඡන්දයක් ගත්තා. ඒ ඡන්දය ගන්න වෙලාවේ නේතන් රොස්චයිල් කියනවා මම තමයි නේතන් රොස්චයිල් ඉදෙව්වෙක් නේද? කියන්නේ රොස්චයිල් පුතානේ පුත්පත්තරයක් කෙනෙක් නේ මේ රොස්චයිල්ගේ. එතකොට මේ ඉලිමිනිටි හදාපො. ඔව්. එතෙන් දැන් එයා කියනවා මම තමයි බලපෑම් කළේ මේ විදිහට කරපළා කියලා. අනිත් දැන් නේතන් රොස්චයිල්ගේ මොලේ බලන්නකො. මිනිහා කියනවා ලංකාවේ මේ සිංහල මිනිස්සු හරි ස්ටේබල්. ඔව්. එතකොට ඒ මිනිස්සු අහස වල ආරගෙන ගොවිතැන් කරලා තමයි ගම තුල ඉඳගෙන. ඒ නිසා මේ මිනිහාව දුර්වල කරන්නම් මේ she should be in movement. එක දැන හිටියත් මේ මිනිහා හරි ශක්තිමත්. අහස පොළව වෙනදා ගමන් කරන්න යවන්න ඕනේ. එතකොට ගමන් කරන්න යවන්න නම් මහා මාර්ග තියෙන්න ඕනේ. එතන මහා මාර්ග තියෙනකොට ගමන් කරන මිනිහට මුල් අදින්ට ශක්තිමත් මුල් තියෙන්න බෑ. ඒ නිසා මේ මිනිහා මුදල් පාවිච්චියට එන්න ඕනේ. ඒ මුදල් පාවිච්චියට ආයෙන් පස්සේ මූමන්ට් වල ඉන්නවනම් මුදල් පාවිච්චි කරනවනම් අර ශක්තිමත් භාවය නැතු වෙනවා. ඒ නිසා චන්දදීපල්ලා දීර්ඝ කාලීන අධිරාජ්‍යයක් තියාගන්න කියලා අන්න රෝඩ් නෙට්වර්ක් එකට තමයි ඡන්දි දුන්නේ වැඩි බලකොටු ගානක් හැදීමත් නෙමෙයි. කොහොමයි කියන්නේ? ඔව් දැන් සර් කියන්නේ රොස්වෙල් කිව්වා කියලා සිංහලයා ඒකරාශීව හිටියොත් බලවත් වෙනවා විසිරුව හරින්න ඕන කියන එකනේ ඔය කියන්නේ. ඔව්. තනින් තන යවන්න ඕන කියන එකනේ. ගමේ මේ ඉන්න දෙන්න බෑ ඡක්ම. දැන් දැන් ඔය වගේම කතාවක් බයිබලයේ මුල තියෙනවා. ඒ කියන්නේ බයිබලයේ තියෙනවා අර බාබෙල් කොත හැදුවා කියලා බෙබිලෝනියාවේ ඔක්කොම එකතු වෙලා දෙවියන් වහන්සේ බය වුණා කියලා මේ කොත හදලා මුන් මගේ ස්වර්ගයටත් ඇවිල්ලා මටත් කෙලීම ටික. එහෙමද එහෙමද මගේ මීන් එක තමයි. කියලා මේ එක භාෂාවක් කතා කරමු මිනිස්සුන්ගේ භාෂාව අමතක කරලා භාෂාවල් ගොඩක් ඇති කරලා මිනිස්සු විසිරුවා හැරිය කියලා එතන. ඔව් දැන් ඒක තියෙන බේබල් කොටේ උඩට උඩට හැදුවේ ඒ නිසා මේ මිනිස්සු විසිරුවා හැරෙන්න ඕනේ කියලා. ඔව් මේ භාෂාව අවුල් කරාද? ඔව් පාර ලෝක ඒ කියන්නේ දැන් ලෝක භාෂාවල් වල තියෙන විවිධත්වය බයිබලයට නැගුණේ අර විදිහට. හ්ම් හ්ම් ඒ කියන්නේ මේ විවිධව තිබීම ඒ කියන්නේ විවිධත්වය ඇති මිනිස්සුන්ව විවිධවසේ විවිධත්වය ඇති කිරීමේදී දුර්වල වෙනවා කියන සාධකය. ඒ කියන්නේ ඒකත් අර රොස්වෙල්ගේ කතාව වගේම එකක් නේ. ඔව් එයා කිව්වේ මේ ගමේ ශක්තිමත් වෙන්න එකව ඇවිද්දවන්න ඕනේ පාරවල් දාලා. ඊළඟට එයාට මේ එකතැන ඉඳන් ගොවිතැන්පත් කරනවා ඊළඟට මුදල් වලට යනවා. ඔව් ඒක දුර්වල වෙනවා. දැන් ඒගොල්ලෝ මුදලේ ආධිපත්‍යයට යන්නේ තාත්තා කිව්වේ ඒකනේ. ඔව් ලෝකයේ මුදල් නැමැති විද්‍යාවට ගෙන හැල්ලා ඒ විද්‍යාවේ මුදල් අයිතිකාරව අපි අපට ඊදව ආධිපත්‍යය. දැන් මෙහෙම 2060-70 ගණන් දැන් එලෝන් මස්ක් යාර මොලේට දාන චිප් එක හරි ගියොත් එහෙම තනි මිනිහෙක්ට කමියුනිටි රැක් දිහා බලාගෙන මේ ලෝකෙින් ඔක්කොම පාලනය කරන හැක් පාලනය කරන පුළුවන් තත්ත්වයක් ඒ විදිහට අපිට උපකල්පනයක් කරන්න පුළුවන් නමුත් එහෙම කරන්න බෑ මොකද විවිධත්වයක් තියෙන්න ඕනේ. තනි මිනිහෙකුට කෝටි 250ක් පාලනය කරගන්න බෑ. දැන් මං කියන එලෝන් මස්ක් බිල් ගේට්ස්ලා විසින් මේ රාජ්‍ය කියන එක ලෝක සම්පූර්ණව බිඳලා ඒගොල්ලෝ අතර මේ පාලන බලය ගන්න බැරිද කම්පැනි කීපයක් අතර ලෝකේ පාලනය අනාගතයේ යම් දවසක දැනටත් ඉතින් එහෙම තමයි සිද්ධ වෙලා තියෙන්නේ බහුජාතික සමාගම් වලින් ලෝකේ ධනවත් රටවල් හැතර වෙනවා. ඔව් අද මේ මොකද රටවල් නෙමෙයි වැදගත් සමාගම් දැන් ඇමරිකාවක් සජ්ජන හොදේ සමාගම් තමයි තියෙන්නේ රාජ්‍ය කියන රාජ්‍ය දෙපාර්තමේන්තුව. ඔය දැන් සර් හිතන්නේ ඔය එහෙම යුගයකදී දැන් ඉස්ලාමිකයෝ එකකටවත් අවනත නැති සාම්ප්‍රදායික තමන්ගේ ආගමද පදනම් වෙච්ච පිරිසක් නේ. ඔව්. එතකොට ඉස්ලාමිකයන්ගේ බලපෑම් මොන වගේ වෙයිද අනාගත ලෝකේ මේ සියල්ල අතරේ? දැන් ඉස්ලාමිකයා දන්නේ නැහැ තමන් මේ
මකදද පෙකරලි ගහන්න පහර දෙන්න මාගමට හරවාගන්න මොකටද කියලා. නත් ඉස්ලාමිකයට වඩා බලවත් යුදව්වා. එනිසා මේ අපි එක තමයි කියල තම ගුට ගන්න පුළා මෙහවල්ල මෙහවල්ල කියලා. මංකිතන හැටියට යුදෙව්වා මේ ඉස්ලාමිකයාව බලල්ලතක්කටට පාච්චි කරන අධිපත්වය පවත්තගන්න මාෆිමාන්සයනත උඹ මේටි කල්ලගෙන උඹ ආධිපත්වය හම අපි එකක්න කියලාම යුදවයි වෙල පෙන්න්නට පුළුවන් හොරාන ඇතක ඔය හරි එකම පතක්න ඇතරම් බයිබලේ පරණ කිවිසුමේ අසංශි මේ සංශිප්ත විකෘති පරිවර්තනයක් කියලන්නේ මම නම් සලකන්නේ කුරාණය කියලා. ඔව් දැන් ඒක ගැන කියන්නේ මේ ඔය යුදෙව් ඉන්ටර්නෙට් එකේ යන කතාවල් වල දැන් කොටසක් ප්‍රාර්ථනය කරයි පස්සේ පැරිසිස් කියන පාලකයෝ ටික යුරෝපයට පැනලා ගියා. ඔව් සෙලසිස් කියන පූජකයෝ ටික විශාල කොටසක් අරාබියට ගියා. ඔය සර් කියනවා ජේසුස් වහන්සේ කිව්වා වගේම ක්‍රිස්තුස් 70 ගලක් පිට ගලක් ඉතුරු නොවෙන දේවමාලිගාව කැඩුවට පස්සේ නේ. ජේසුස්වන්ස කිවන දේවමාලිකාව අනාගතේ කඩනවා කියලා ගලප්පිට ගලක් ඉතුරු නොවෙන්න ඒ විදිහම කැඩුවානේ ක්‍රිස්තුස් 70 වෙනි. ඔව්. ඒ කැඩුවට පස්සේ සර් කියන්නේ නේ. ඔව්. ඒ වෙලාව තමයි මේගොල්ලෝ එළියට බැලලා අදිස්ත්‍රාණම් කළේ 6000න් ඉස්සෙල්ලා අපි තුන්වෙනේ තරට ගොඩනංගනවා මේ ටික කරලා. ආධිපත්‍යයට ඇවිල්ලා කිං ඩේවිඩ් ඇවිල්ලා නවලෝක ආධිපත්‍යයක් ඇවිල්ලා ඊට පස්සේ තමයි තුන්වෙනේ තරට හදන්නේ. ඔව්. එහෙම එකක මේ ඒ කියන්නේ සිංහල ඉතාලි ලෝකේ සුළු පිරිසකන සිංහල වෙන අපිට මොන වගේ බලපෑමක් වෙයිද එහෙම එකක් හැදුනොත් අනාගත ලෝකේ. එහෙම කොහොමද අපිව විනාශ කරනවා ඊට ඉස්සෙල්ලා මොකද ඒගොල්ලන් ආධිපත්‍ය පතුරවන්න දැන් අනිත් එක මොනවා කළත් සුමන සමන් දෙවියන්ටයි සිංහල මිනිස්සුන්ටයි බුද්ධ ධර්මයටයි බයක් තියෙනවා ඔය මහා බල සම්පන්න ඉලුමිනටි. ඒ ඉලුමිනට ඉස්සර තියෙන එකක් දැන් සංවිධානයක්. හැබැයි සංවිධානයක් වුණාට කාර්යාලයක් නැහැ සහකාරි නැහැ ප්‍රධානියෙක් නැහැ බැංක account නැහැ ප්‍රකාශන මොකුත් නැහැ. ඊට පස්සේ දැන් මතයක් තියෙනවා බොබ් මාලි වගේ ගායකයෝ පවා ඝාතනය කරේ ඉලුමිනටි එකෙන් කියලා. වෙන පුළුවන් කියලා කියන්නේ. බොබ්මාලිතරනේ මම බොබ්මාලි ගහන ගත්තේ විශාල පිරිසක් ලෝකෙම ඝාතනය කරා කියලා ඉන්න මේ මයිකල් ජැක්සන් පවා ඉලුමිනාට සමාජිකෙක් වෙලා ඉඳලා කියලා කියනවා. ඔව් අන්තිමට යාව මැරුවෙත් ඉලුමිනාටිකෙන් කියලා කියනවනේ. يعني වැඩක් කරවා ගත්තා නම් ඊට පස්සේ මෙවුව කරනවා දැන් බොහොම දෙනා ලෝකේ මේ ඒ විදිහට තමන්ට උවමනා වැඩේ කරගෙන ඊට පස්සේ මරලා දානවා. ඊට පස්සේ දැන් රෝ එක CIA එක වගේ බලවත් ඔත්තු සේවා තියෙනත් ඉලුමිනාටි වල පල්ලේ හැ ඉලුමිනාට වල යටින් දොය. CIA කියලා කියන්නේ ඉලුමිනාටි ඔත්තු ව්‍යාපාරයනේ. ඇමරිකන් නෙවෙයිනේ සෙන්ට්‍රල් ඉන්ටෙලිජන්සියා කියලා කියන්නේ ඒජන්සි ඒක තමයි මේ යුදෙව් එක. අපි කිය අපි ඒක හැඳිලා ගන්න ඇමරිකන් කියලා. ඔව් එතකොට දැන් ඔය 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 ධනවාදී අර්ථ ක්‍රමයට විරුද්ධ ලෝකේ තියෙන මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර අනු වැඩි වශයෙන්. ඒව කොහොමද ඔකෙදී? ඒක මෙහෙමයි. දැන් මේගොල්ල ලෝකාධිපත්‍යයට යන්න 19 වෙනි සියවසේ දෙවැනි භාගයේදී උත්සාහ කළේ මාක්ස්වාදයේ තුලින්. දැන් මාක්ස්වාදය තමයි අපිට යන්න පුළුවන් ලෝක රාජ්‍යයට කියලා මේගොල්ලෝ හිතාගෙන හිටියා. මොකද ඒක කියනවා. දැන් කතා කළේ කාර්මික ලෝකයක් විතරක් නේ කම්කරුවෝ ඉන්න. ඒකට දැන් කම්කරුවෝ එකතු වෙලා සමාජවාදී විප්ලවයෙන් සමාජවාදී රාජ්‍යය ගොඩනගනවා. එතකොට සමාජවාදී රාජ්‍ය තියෙනකොට රාජ්‍ය හොස් වෙලා ගිහිල්ලා ඉතෝපියාව හැදෙනවානේ. මොකද පුංචි කොමියුනිස්ට් දියුනි කොමියුනිස්ට් රාජ්‍යනේ. අපි යුටෝපියා කියන්නේ සාරිගස්සලා එලාට මේ කොමියුනිස්ට් කියන්නේ තමන් විසින් තමන් ලංකාවේ ධන සභාව තමයි මොඩල් එකට ගත්තේ මේ. එතකොට තමන් විසින් තමන් පාලනය කරගන්න පුංචි මේ කොමියුනිස්ට්. ඉතින් දැන් අන්න යුදෙව හිටියා ඒක නිසා දැන් 19 වෙනි සියවසේ දෙවෙනි භාගයේදී විශාල සල්ලුවක් දුන්නා මේගොල්ලෝ මෙන්න මේ මාක්ස් 20 වෙනි සියවසේ කියන්නේ රුසියානු විප්ලවය පස්සේ වගේ නේද කියන්නේ නෑ නෑ ඊට කලින් මාක්ස්වාද ජනප්‍රිය වුණේ 1870 ගණන් වලනේ. අදස මාක්ස් එනකොටත් මේ සමාජ මනෝරාජික සමාජවාදී තිබුණනේ. තිබුණා. ඔව් එතෙන් දැන් ඒ විදිහට දැන් තමන්ගේ අරමුණට යන්න පුළුවන් මේ රැල්ලට ගොඩ වෙලා යන්න පුළුවන් කියලා මේගොල්ලෝ විශ්වාස කරලා ඉන්නේ මෙතන. ඔව් නමුත් ඉතින් බැරි වුණා. ඊළඟ දැන් 1917 සෝවියට් රාජ්‍ය ගොඩනගුණායින් පස්සේ එතකොටත් හිටුව පුළුවන් වෙයි කියලා. ඔව්. ඒකත් කැඩුනා. ඔව්. එතකොට ඒගොල්ලෝ මේ මෙකනිසම් එක ඒ යාන්ත්‍ර සමාජවාදී යාන්ත්‍රණය අතහැරියද ඒ කියන්නේ. ඔව්. දැන් සමාජවාදය මහලු වෙලා අවුරුදු 75කදී මිය ගියාන 1916 පටන් ගත්තා 1992 අවුරුදු 75කදී මිය ගියා. නැති වෙලා. ඔව් එතකොට සර් හිතන්නේ දැන් දැන් ලංකාවේ 74යි පාර්ලිමේන්තු ක්‍රමයක් මම කියනවා 75කදී මේ යන්න පුළුවන් කියලා. හ්ම් ඒක ලැබෙන අවුරුද්ද අවුරුද්ද නැත්නම් තව අවුරුද්ද දෙක ප්‍රමාද වේ පාර්ලිමේන්තු ක්‍රමයට යන්න බෑ. හ්ම් පාර්ලිමේන්තු ක්‍රමයට යන්න පුළුවන් ධනවාදී මේ ධනේශ්වර පන්සියේ කාර්මික සහ වාණිජ ආර්ථික තියෙන රටවල් වලට චර්චිල් ඔක් කියුවානේ ලංකාවට මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් නිර්දේශ කරලා මේක ඉල්ලනකොට ආයෙක ඉල්ලනවා නම් දෙමු නමුත් පවතින්න බෑ නේද ලන්ට කියලා. චර්චිල් කිව්වනේ මේ ඔහු කිව්වේ දැන් මොකද්ද කාර්මික
සහ වාණිජ ආර්ථිකයක් තියෙන එතකොට ධනේශ්වර 500ක් විසින් ආර්ථිකය ගෙනියන ඒකෙන් යැපෙන 80%ක් කම්කරුව හිටිය 1947 දී බ්‍රිතාන්‍යය. ඒක කම්කරුවාගේ අරමුණයි මේ ධනේ හිමිනියාගේ අරමුණ එකයි. එයා යැපෙන්නේ අරයා. එනිසා එයාට පාර්ලිමේන්තුව තියෙන්නේ මෙන්න මේ මේ කැපිටලිස්ට් ඉකොනොමියකට අවශ්‍ය කරන මේ මොකද්ද ව්‍යවස්ථා සම්පාදනය කරන ව්‍යවස්ථාදායක සභාව. ලංකාව 80%ක් ගොවින්නේ. ලංකාව 80%ක් ගොවින්න අපේ 80%ක් කම්කරුව. ඉතින් ඊළඟ ලංකාව ජනපති පන්තියක් නෑ, කර්මාන්ත නෑ, ඊළඟ මේ කොමර්ස් නෑ. ඉන්නේ පොඩි පොඩි මේ ඉඩම් හිමි මේ ප්‍රභූවරු ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ට මේක වැඩක් නෑ. නමුත් ඒගොල්ලන්ගේ පවුල්වල දරුවෝ තමයි දැන් ඉංග්‍රීසි උගත් අපේ මේ අනුගාමික පන්තිය. ඔය දීලා දාම උන්ට කරගන්න බැරුව අපේ ගාවට අඩාගෙන එතකොට මේ විරුද්ධ පක්ෂයේ කොන්සර්වේටිව් පෙරදිලා ඇක්චුලි තමයි අගමැති. ඉතින් අර විරුද්ධ චර්මන්සන් ඒක අහගෙන ආන්න දෙමදමු කිව්වා. ඒක හැබැයි චර්චිල් කියපු එක අද වෙනකොට ලංකාවට වෙලා තියෙනවානේ. ඔව් දැන් චර්චිල් කියපු දේ දැන් වෙලා තියෙනවා. එතකොට සර් දැන් මේ 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 ඔළු වෙලා තියෙනවද? එතකොට සර් දැන් මේ දැන් අර කතෝලික මේ මේක සර්ගේ අහන්න මොන කතෝලික සභාවෙන් ගෙනාවු පෘථුවිය පෙතලී කියන මිත්‍යා මතය. ඒක ඇත්තටම මේ මිත්‍යා මතයක්. ඒක මොකද ඒක බටහිර ආවට ඔය ආර්යභට්ට වගේ අපේ ඉන්දියානු ගණිතඥයෝ ඒක බොරුවක් කියලා 46 වසරේ කිව්වා. ඈ ආර්යභට්ට. ඊළඟට හයි ගෙනාවු පෙතලී පෘථුවිය පෙතලී කියන එක දැන් ආයෙත් කෙනෙමින් ඉන්නවනේ ෆ්ලැට් අර්ත් ඕගනයිසේෂන් ඔගේ පිටරට තියෙන පියරිසල කණ්ඩායම්ස ලංකාවේ සමහරු මේක නැවත නැවත 1960 දී මම විශ්වවිද්‍යාලනම පෙරාදෙනිය දර්ශනවාද ලෙක්චර් කෙනෙක් හිටියා බැසිල් මෙන්ඩිස් කියලා ආචාර්ය. ඉතින් බැසිල් මෙන්ඩිස්ත් අර ඒ ලෝකය පැතලී කියලා ඔප්පු කරන මොකද්ද පේපර් එකක් හදාගෙන මිනිස්සු ඉනාවේ හිටියා. එයාත් කිව්වේ ලෝකය පැතලී දර්ශනවාදී මහාචාර්යරේ. නමුත් මං කියන්නේ ඒක නැවත මේ මේ මිනිස්සු මේ ආයේ ගෝත්‍රිකයකට ගෙන යamak නෙමෙයිද බුද්ධි මේ වශයෙන් මේ ආයෙත් පොළොව පෙතලී කියන එක පරණ කතාවක් නේ. ඒක ඔය හයිපේෂියා කියන විශිෂ්ට ගණිතඥවරිය ටොලමීගේ ජියෝසෙන්ට්‍රික් තියරි එක වැරදි කියලා 480 වසරේදී ඔප්පු කරා. යවත් මෙරුවා ගල් ගහලා කතෝලික පල්ලියෙන් දූෂණය කරලා මෙරුවා. ඇත්තටම ඉතාම විශිෂ්ට කාන්තාවක්. ඊළඟට මං කිව්වේ ඇරිස්ටාකස් ඕක කිව්වා ග්‍රීසියේදී. නමුත් ඒක යාගේ මතය පිළිගත්තේ නැහැ ඇරිස්ටෝටල් නේ ඔව් ඇරිස්ටෝටල්ගේ මතයනේ අන්තිමට මේ කතෝලික සභාව ගෙනිච්චි. ඒතර මේ ආයෙත් මේක ලංකාවේ මේ පොළොව පෙතලී කියන කතාව මතුවෙමින් තියෙනවා. මේ කී දෙනෙක් පිළිගන්නවද මොකද මම අහනවා. පොළොව පෙතලේ නම් එක උෂ්ණත්වයේ තියෙන්න ඕන මුළු ලෝකෙම. ඔව් එහෙම වෙලා තියෙනවද? සීත ඍතුවක් තියෙනවා. අපිට සීත ඍතුව නැහැ. ඒ යන්නේ දේශගුණික වෙනස්කම් අනුව ගහකොළ සත්තු සුදුසහකළු මිනිස්සු ඇතිලා තියෙනවා. කොහොමද මේ ලෝකෙ පෙතලේ කියන්නේ? ඒක තමයි මේකත් එක කුමන්ත්‍රණයක් වෙන්න බැරිද කියලා මම අහන්නේ. ඒ කියන්නේ මේ මොකද හේතුව දැන් එකම බොරුව කීප දිනක් නැවත නැවත කියද්දී මේ මිනිස්සුන්ට ආයේ ඒක ඇත්ත වෙන්න පුළුවන් කියලා හිතෙන්නත් පුළුවන්. හිතන්න නැති මිනිස්සුන්ට ඉතින් හයියෙන් කියන දැන් අද ජනමාධ්‍ය කියන්නේ ඒකනේ. මේක ජනමාධ්‍ය මහා හයියෙන් කිව්වොත් මිනිස්සුන්ට කියන්නේ. ඒතර සර අවසාන ප්‍රශ්නෙට අහන්න ඕන දැන් ඔය ඉලුමිනාටි එක එනකන් කතෝලික සභාවනේ ලෝකේ පාලනය කරේ කොන්ස්ටන්ටයින් ගත්තා නමුත් ඒ ඉලුමිනාටියේ සහයෝගයෙන් කටයුතු කරනවා කතෝලික සභාවත් එක්ක. මොකද ලෝකයේ තියෙන ඉලුමිනාටි අරනවා ප්‍රබල ගෝලීය නැත්නම් ලෝක විශ්ව සංවිධානය තමයි කතෝලික සභාව. ජාත්‍යන්තර ව්‍යාප්ත සංවිධානය නේ. හුඟක්ම බලවත් ජාත්‍යන්තර ව්‍යාප්තිය. හැබැයි ඉලුමිනාටි පටන් ගන්නෙම කතෝලික සභාවට ඉදිරිවනේ. ඒ කියන්නේ කතෝලික සභාවට කතෝලික සභාව වටලානේ පටන් ගන්න. ඊළඟට දැන් ඔය මොකද්ද ඉලුමිනාටි පටන් ගත්ත ෆ්‍රීමේසන්ලා ඇත්ත වශයෙන්ම ෆ්‍රීමේසන්ලා බිහි වුණේ කතෝලික සභාවෙන්. අන්තිමේදී ෆ්‍රීමේසන්ලා කතෝලික සභාවට විරුද්ධව මේ යුදෙව්වකට ගියා. එතකොට ඒ ෆ්‍රීමේසන් කෙනෙක්ම තමයි දැන් අරයා නිකන් අදහසක් කියවා පෑවා මේ රොස්වෙල්. ඊළඟට මට නම කියවන ඇල්බර්ට් ශ්‍රෙස්ටර්ද මොකද්ද ආචාර්ය එයා තමයි ඉලුමිනටි කියලා මේ ඉලුමිනේෂන් කියන්නේ ආලෝකමත් වීමන. ඔව් ඒක තියරි එකක් හැටියට බොහොම ඉහළට හරි ගැස්සුවා. ඔව් හැබැයි ඒගොල්ලෝ මුල් කාලේ දේවවාදයටත් යම් විරෝධයක් ඉලුමිනටිලට තිබුණා කියලා මම අහන තියෙනවා. ඒ කියන්නේ මේ එහෙම තියාගෙන යුරෝපේ ජීවත් වෙන එක. ඔව් මේගොල්ලන්ට යුරෝපේ ජීවත් වෙන්න ඕන. ඒගොල්ලන්ගේ සල්ලි වලින් යැපෙන්න ඕන. ඉතින් ඒ ඔක්කොම ටික කරා දැන් සල්ලි බලය තියාගෙන ඒකපාරට විරුද්ධ මේ එනිසා ආර්ථිකය අල්ලගෙන අල්ලගෙන අවිල්ල දැන් 1776 වෙනකොට
මුළු යුරෝපය මුදල්වලින් ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි මේ රොත්සෙල්ට පෙනුනේ මෙන්න මේ මිත්‍යාවට යුරෝපය ගෙනාවයි පස්සේ. ඒ කියන්නේ මුදල් කියන ෆැන්ටසි මිත්‍යාවට. يعني මිනිස්සු මවාගත්ත දෙයක් නේ. මේ මිත්‍යාවට ගෙනාවයින් පස්සේ අපි මේ මුදලේ අයිතිකාරයා. බවට පස්සනක් අත අපේ යුදෙව ආධිපත්‍යය තමයි තියෙන්නේ. හැබැයි දැන් තව අවුරුදු 10 කට මේ printed money කියන එක ලෝකේ භාවිතය නැතිම වෙන මට්ටමකට එන්නේ දැන්. ඔය එකත් ඒගොල්ලන් තීරණයක්. මොකද ඒක නැති වෙලා electronic card එකකින් තමයි ඔක්කොම හැසිරෙන්නේ. එතකොට මිනිස්සුන්ට දේපල අයිතියක් නැහැ. ඊළඟ බැංක account නැහැ. අතේ ගණන් කරන්නවත් සල්ලි කොල ටිකුත් නැහැ. ඔක්කොම check up වොන්න බස් එක යන්න තියෙන්නේ අර කාඩ් එක. එතකොට ඒක block කරන්න පුළුවන් අපිට කිසි දෙයක් කරගන්න බැරුව. ඉතින් ඒ විදිහට අපිට ඉන්න හිටින් නැතුව මරන්න සලස්සන්නත් පුළුවන් කාඩ් එක block කරලා. ඒ කියන්නේ රටක් නම් සම්පූර්ණයෙන්ම ඒක පැය 20කට වටන්න පුළුවන් විනාඩියකට ඒ කාඩ් එක හරහා. ඒ විදිහේ තර්කාන කෝල පුළුවන් එහෙම වෙයිද කියලා ඉතින් අපි බලන්න තර්කාන කෝල නම් පුළුවන්. ඔව්. අතේ කාඩ් එකත් ගොඩක් වෙලාවට මේ අපේ අතට ඔපරේට් කරලා දාන්නනේ ඒකල දැන් යෝජනා කරන්නේ නේද? ඔව්. දැන් හැමමිනිහ දැන් ඒකද දැන් මධ්‍යම පන්තියක් නැති කරලා හැමෝම වහල්ලු කරලා ඒ මූලික අවශ්‍යතාවයන් ටික ලබා ගන්න තමයි අර කාඩ් එකෙන් පුළුවන්කම ලැබෙන්නේ. පොදු දේවල් තියෙනවා, පොදු වාහන, පොදු ගෙවල්, පොදු ඒවා කියලා. එතකොට ඔය සියල්ලෙන්ද මිනිස්සුන්ට පෞද්ගලිකත්වය කියලා හෙකුත් නැහැ. දැනටත් නැහැ. මං කියන්නේ අංශුමාත්‍යයක්වත් තියෙන්න බෑ නේද? යුරෝපයේ පෞද්ගලිකත්වයක් නැතිච්ච කාල ලිබරල්වාදය කියන එකත් මේගොල්ලෝනේ පටන් ගත්තේ. අර හිතවිල්ල වෙනස් කළා. මුදල් ඇති වෙන පටන් ගත්තාම පස්සේ තමන් හිතන්න උනායින් පස්සේ නොයෙක් දේවල් වෙළඳාම් පටන් ගත්තා. කර්මාන්තවලට ඉස්සෙල්ලා වෙළඳාම්නේ පටන් ගත්තේ. අන්න එතෙන්දි තමයි මේ මුදල් ආයෝජනය කළා, කර්මාන්ත කළා, සේවක කළා. අන්න එතෙන් තමයි ලිබරල්වාදය තිබුණේ. මිනිස්සු නිදහස් වෙන ආගම නිදහස් ලිබරල්. ඒක නරකද සර් කියන්නේ? මං කියන්නේ අපේ බෞද්ධ අවසාන විග්‍රහය, ඒ කියන්නේ අපේ මේ බෞද්ධ ඉගැන්වීම වල ගොඩක් ඕක කිට්ටු නැද්ද ඔය නිව් වර්ල්ඩ් ඕඩර් එක? ලංකාවේ තිබිච්ච එකනේ අරගොල්ලන්ට එක න්‍යායක් වුණා. දැන් ලංකාවේ අම්පාරේ තියෙන අම්පාර කච්චේරිය යටතට්ටුවෙන් උඩ තට්ටුවට යනකොට තියෙන ගල් කුරුණක් දන්වල් දාලා කොණ්ඩවටවන ශිලාලිපිය. ඒ කොණ්ඩවටවන ශිලාලිපියේ මේ කාරණා දෙක තුනක් ගැන කියනවා. මොකද දකුණු ඉන්දියාන වෙළෙන්දුන ගම් වලට එන්න දෙන්න එපා කියලා එක කතාවක් තියෙනවා. ඊළඟට ජලය අපතේ යවන්න එපා කියලා තියෙනවා. ඒ ජලය අපතේ යවුවොත් දඩ නියම වෙනවා. ජලය අපතේ යවුවොත් අක එකක් දඩයි. ඊළඟට නියරෙන් උතුරලා යන්න හැදියොත් අක පහක් දඩයි. ඊළඟට ඊට තැනිය ලොකුම මේ කලඳක් දඩයි. ඒ කියන්නේ රන් කලඳක් වෙන්නේ නැති හීය වැරද්දුවොත්. ඒ ටීම් වර්ක් එක වෙලාවට තියෙන තමයි. ඒ කියන්නේ එක යායයි කන්නේ කතාවට. ඒ කියන්නේ මෝසම් සුලං ඇවිල්ලා මේක ගිහිලා මේ දේශගුණයත් එක්ක අපි තරඟ දෙවීමක යෙදෙන්න ටීම් වර්ක් තියෙන තමයි. හීය වැරද්දුවොත් උඹට තමයි රත්තරන් කලඳක් දඩ. ඔව්. ඉතින් අන්තිමේ වැදගත් දේ ඒකයි රජුරන්නේ. නීති පනවන්නත් පුළුවන් දනුව නියම කරන. ඔව්. අන්තිම වාක්‍යය තමයි තියෙන්නේ යම් කිසි කෙනෙක් මේ නියෝග පිළි නොගනී නම් හෝ. ඔව්. දඩ නොගවයි නම් හෝ ඒක ගම විසින් විසඳිය යුතුයි. ඒ කියන්නේ රජ්ජුරුව හරිද අභියෝග කළ මිනිහ හරිද කියන ගම් සභාව තීරණය කරන්න ඕනේ. ඒ විතරට මොකද නිදහස? ඔව්. සර් අවසානයක් වශයෙන් අපි මේ මාතෘකා වීඩියෝ ගන්නවා කතා කරන තියෙන මාතෘකා. දැන් මේ ඉලුමිනාටි එක සහ මේ ලෝකජ මේ සියල්ලම අවසානයේ මේ ලෝකයේ යන අනතුරේදී අපිට මොකද කරන්න පුළුවන්? ජාතියක් හෙට සහ සම්දරි පුද්ගලයන්ට මේකෙන් ආරක්ෂා වෙන්න. අදත් පුළුවන් නැවත වතාවක් ලෝකෙන් ඈත් වෙලා දූපතට සීමා වෙලා අහස පොළවේ තියෙන අසීමිත වූ සම්පත් පාවිච්චි කරලා වවාගෙන කනවා නම් අර ස්වයංපෝෂිත ගම ඒක ගැලපෙන දෙන අවුරුදු 4000 කණක් තිබුණේ ඒක ඇති කරනවා නම් ආක්‍රමණයකට ඇහෙන්න මොනවද ලබා ගන්න පුළුවන්. ඒකනේ හෝල් බ්‍රෝ කිව්වේ අපිට තියෙන මොකද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ තියෙන වැඩේ තමන් වවාගෙන තමන් කනකොට අධිරාජ්‍යයට වැඩක් කරන්න තියෙන තරම ඉඩම් වහිම කළා, කුල ක්‍රමය නැති කළා, රාජකාරිය නැති කළා, සේවක කෝපිය දාලා දැන් අන්න විදිහට අධිරාජ්‍යයට වැඩක් කරන්න රට වෙනස් කළා. ඊට ඉස්සෙල්ලා වෙනස්කම් අපිට එහෙම අපව හැරෙන්න දැන් පුළුවන්ද? දැන් ඒ කියන්නේ මේ සියල්ල ඉන්ටර්කනෙක්ටඩ් වෙලා තියෙන ලෝකෙක අපිට පුළුවන්ද එහෙම සර් කියන වගේ හුදකලාව අප්‍රිකානු ගෝත්‍රික වගේ ඉන්න පුළුවන්ද රටක් හැටියට එහෙම? වැස්ස වහිනකම්, අවුව පායනකම්, ජලය ගලාගෙන යනකම්, වනාන්තරය සත්තු මේ ටික තියෙනකම් අපිට පුළුවන්. ඒකන ඉර හඳ පවතිනතුරු කියලා කිව්වේ කවුරු කොහොම ඉලුමිනාට කතා කිව්වත් ඉර හඳ පවතිනතුරු පවතින්න පුළුවන් ශිෂ්ටාචාරයක් අපි ගොඩනගලා තියෙනවා. අදත් පුළුවන්. හැබැයි මිනිස්සු එකට කැමති වෙන්න ඕන, ඒක පිළිගන්න ඕන, ඒ අවබෝධය ලැබෙන්න අදත් පුළුවන්. බොහොම ස්තුතියි සාරද සම්බන්ධ වුණාට. අපි ආයෙත් මේ වගේම වැදගත් තව වීඩියෝ මාලාවක් සර් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වෙනුවෙන් සර් අපේ මේ වෙලාව ලබා දුන්නාට බොහොම ස්තුතියි සාරද. දුක් නිරෝගී සුවය දීර්ඝායුෂ චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සර්.